වෙල්කම් බේරමා සැරචුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහොත්සවය. නම බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සුපින්වතුනි, අපි ඔබ මෙලෙසින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස සම්බන්ධ වන්නේ ඓතිහාසික සේරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේ අභිමුව සිට. ඔබ දන්නවා ඊ දිනේ පටන් අපේ රටේ සිදුවන ඉමහත් වූ පුණ්‍ය කටයුත්තක් පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනාවා. ඔබ හොඳින්ම දන්නවා මේ පින්බර සන්ධ්‍යාවේ අප සූදානම් වන්නේ ඒ අසිරිමත් පෙරහැර සමග අප සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානයේ මංගල චෛත්‍ය රාජානන්ගේ ඇරඹුමින් අපි පිටත්වන්නට සූදානම් වන්නේ බිල්ගම්මෙහෙර බලා. බිල්ගම්මෙහෙර කියන්නේ බොහෝ දිනාට නුහුරු නුපුරුදු වචනයක් වෙන්නට පුළුවන්. නමුත් සුපින්වතුනි, මීට වසර 2200කට පෙර හරි අපූරු සුන්දර ඉතිහාස කතාවක් අපේ ඉතිහාස පොත්පත්වල ලීවි තිබෙනවා. සිංහල ධාතු වංශේ, පාලි ධාතු වංශේ, ඒ වගේම ජිනකාල මාලී වැනි ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් වනවා. මේ සේරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේගේ, අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පිළිබඳව සුපින්වතුනි හරි සුන්දර කතාවක්. මේ මංගල චෛත්‍ය රාජානන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර මේ මංගල චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්නේ අපි රටේ ශ්‍රේෂ්ඨතම උත්තරීතරම රාජ්‍ය නායකයා, රාජ්‍ය පාලකයා වුණු ගාමිණී අභය රජතුමාගේ පියාණන් කාවන්තිස්ස රජතුමන්. කාවන්තිස්ස රජතුමන් තමයි සේරුවාවිල මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්නේ. සුපින්නතුනි, මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි කරන්නට කාවන්තිස්ස රජතුමා ඇතුළු මේ ප්‍රදේශයේ පාලනය කළ ප්‍රාදේශීය රාජ්‍ය වරුන් 3 දෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ රාජ්‍යවරුන් තමයි ලෝණ නුවර ප්‍රාදේශීය රජතුමා, සේරු නුවර ප්‍රාදේශීය රජතුමා, ඒ වගේම සෝමපුර ගිරිය බහ රජතුමා. කාවන්තිස්ස රජතුමන් මාගම් පුරවරේ ඉඳන් දීඝවාපිය හරහා එනවා ගිරිය බහ රජතුමා මුණ ගැහෙන්න. ගිරිය බහ රජතුමා බොහොම සුන්දර චෛත්‍යයක් ඉදිකර තිබෙනවා. ඒ චෛත්‍ය තමයි බිල්ගම් මෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ විදිහට අප අද නටපුන් විදිහට හඳුනා ගන්න. මීට අවුරුදු 800කට පෙර විවාහර වර්ෂ 1214දී කාලිංග මාග ආක්‍රමණයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය ඒ බිල්ගම් මෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ නැවත මතු කර ගනිමින් අපි සූදානම්. ඒ ධාතුන් වහන්සේලා බිල්ගම් මෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ කරා වැඩමවන්නට මේ මංගල චෛත්‍ය රාජානන් වහන්සේ ළඟ ඉඳලා. ඉතින් සුපින්වතුනි, එදා පෙරහැර ආවේ බිල්ගම් මෙහෙර ඉඳන් මේ සේරුවාවිලට. අද සුපින්බර සුහසක් වූ පිරිස සමග, පින්වත් ස්වාමින් වහන්සේලා සමග අපි සූදානම් සේරුවාවිලින් බිල්ගම් මෙහෙර බලා පිටත්ව ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ මත ධාතු ගර්භයේ සිරි සර්වඥ ධාතුන් වහන්සේලා අරහන්තක මහා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න. සුපින්නතුනි, මීට ස්වල්ප වේලාවකට පෙර මංගල හස්ති රාජයා මත ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා, මහරතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර සිටියා. සුපින්නතුනි, ඒ මංගල හස්ති රාජයා මේ වන විටත් ඒ සදාහතුක කරඬුව දරාගෙන සිටිනවා පෙරහැර මංගල්‍ය ආරම්භ වන තුරු. අපි දැන් සූදානම් ඒ පිළිබඳව දර්ශන වෙත යොමුවන්න. ඔබ පින් සිටින යුතුව මේ දේවල් නරඹන්න. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරුණු රාජානන් වහන්සේ මංගලහස්ති රාජයා මත වැඩමවන්නට සූදානම් වන වේලාව අප මේ දකින්නේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ සුරතින් ඒ කරුණු රාජයා මංගලහස්ති රාජයාගේ පිටමතට වඩම්මන්නට සුවිශේෂව සකසන ලද පාවඩ තුලින් ඉතාමත් මනරම් වූ ස්වර්ණ වර්ණැති, රිදී වර්ණැති මැණික් ඔබවන ලද ඉතා ගෞරවාන්විත මේ කරුණු රාජානන් වහන්සේ බොහෝ විට කෙනෙකුට දකින්නට අවකාශයක්
නැවත ලැබෙවිද කියලා හිතන්නට පවා අපහසුයි. මොකද මේ අප දකින අවසන් මොහොත වෙන්නට පුළුවනි. තව හෝරා කිහිපයක් පමණක් මේ කරුණ වහන්සේ දැක බලා ගැනීමේ හැකියාව ලැබෙනවා. හස්ති රාජයා මත තැන්පත් වීමෙන් අනතුරුව බෙල්ගම් විහෙර දක්වා මේ කරුණ වහන්සේ වැඩම කරවීමට නියමිතයි. අපට ඇහෙනවා ස්වාමින් වහන්සේ කතා කරනවා, රාජා එන්න යන වගේ. සිව් දෙසටම අපට ඇහෙනවා සක් හඬ. මේ මොහොතේ දෙදෙව්ලොව අධිපති සක් දෙවිඳුගේ සක් හඬත් ගුවනට මුසු වෙනවා ඇති. දලහස්තියා මත කරඬු වහන්සේ තැන්පත් වෙන පින්බර මොහොත. සාදු සාදු. කාවන්තිස්ස මහ නිරිඳු මේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන මොහොතේ මංගල මහ සෑරජනන් වහන්සේ අභ්‍යන්තරේ මෙවැනි ආකාරයටම පෙරහැර පවත්වන්නට මංගල හස්ති රාජයා මත කරඬුව තැන්පත් කරන්නට ඇති. තවත් නේකවිද රජවරුන් ශ්‍රී ලංකා ධරණී තලයේ ධාර්මිකව පාලනය කළ රට එක්සීසත් කළ, ඒ වගේම සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා අනුපමේ සේවාවක් කළ රජවරු මෙවැනි ආකාරයටම හස්ති රාජයන් මත කරඬු තැන්පත් කොට විවිධ සෑයවන් ඉදිකරවන්නට ඇති. අපට පසක් වෙන සුන්දර මොහොතක්. ශ්‍රද්ධා නරඹන ඔබට අති දුර්ලභ වාසනාවක්. පරම පූජනීය කිරිබත්කොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම. උන්වහන්සේ මේ ලක්තිරණේ නැවත ශ්‍රද්ධාවන්තින් ඇති කරමින් මේ කරන්නා වූ සත්කාර්යයට මේ රටේ සුවහසක් වූ ශ්‍රද්ධාවන්තයින් සැබවින්ම එක් වී තිබෙනවා. අපි දන්නවා සිරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේ සිරුවාවිල විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජනීය සරණකිත්ති ස්වාමින් වහන්සේ අප පාද නමස්කාර පූර්වක මේ මොහොතේ සිහිපත් කරනවා. විශේෂයෙන්ම මහමෙවුනාව භාවනා අසපු වාසී පින්වත් ස්වාමින් වහන්සේලා ඉතාමත්ම යොහුසුලුව මේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදෙන, විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්නට යෙදෙන බිල්ගම්මේර චෛත්‍ය රාජානන් වහන්සේගේ මේ ධාතු නිධාන පුණ්‍යෝත්සවය හැකි ඉක්මනින් බොහොම කෙටි කාලයක් ඇතුළත සූදානම් කර සිටියා. විශේෂයෙන් මේට මඟ පෙන්වමින් මේ වන විටත් මේ මංගල රජමහාවිහාරස්ථානයට, සිරුවාවිල රජමහාවිහාරස්ථානයට දහස් සංඛ්‍යාත පිරිසක් මේ රාත්‍රියේ මේ පුණ්‍ය කටයුත්ත දැකබලා ගන්නට සම්බන්ධ වී තිබෙන ආකාරයක් අප දකිනවා. විශේෂයෙන්ම අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම උපදේශකත්වයේ මතයි මේ සියලු දේවල් සිදුවන්නේ. ඉතින් සුපින්නතුනි, අපි අද මේ සූදානම් වන්නේ සදාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍ය ආරම්භ කරන්නට. බුදුරජාණන් වහන්සේගේ සිරි සරණජ්ජ ධාතුන් වහන්සේලා දෙනමක් මේ සදාතුක කරඬුවේ වැඩ සිටිනවා. ඒ වගේම මහරහතන් වහන්සේලා තුන් නමක්ගේ ධාතුන් වහන්සේලා මේ සදාතුක කරඬුව මත වැඩ සිටිනවා. විශේෂයෙන්ම අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සදාතුක කරඬුවේ වැඩ සිටිනවා. සුහසක් වූ පිරිස සූදානම් පෙරහැර මංගල්‍යෙන් බුදුරජාණන් වහන්සේටම මේ සියලු පූජාවන් ඉටු වේවා කියන ප්‍රාර්ථනෙන් පෙරහැර මංගල්‍ය දැක බලා ගන්න. බිල්ගම් මෙහෙරට අපි යන්නේ බොහොම සොඳුරු ගමනක්. සීරුවාපිල රජමහාවිහාරස්ථානයේ සිට උතුරු දෙසට වන්නට සැතපුම් දෙකක් පමණ ගිය විට තමයි බිල්ගම් මෙහෙර අපූරු සේරු විල අසබඩ බොහොම සුන්දරව ඉදිකර තිබෙන චෛත්‍ය රාජන් වහන්සේ නමක්. අද පෙරහැර මංගල්‍ය පිළිබඳව තොරතුරු කතා බහ කරන්, පෙරහැර සංස්කෘතිය පිළිබඳව තොරතුරු කතා බහ කරන් අපි ආරාධනය කළා අද සේරුවාවිල රජමහා විහාරස්ථානයේ අපස් සමග එක්වන්නට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් මුදියන්සේ දිසානායක මැතිතුමන්. අපි මහාචාර්යතුමා මේ මොහොතේ තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා. මහාචාර්යතුමනි, අපි කතා කළොත් දැන් පෙරහැර සංස්කෘතිය සැබවින්ම බුදුදහමත් එක්ක ඒ කාලේ පටන්ම රාජරාජ මහා මාතීන් මේ විදිහට කිසියම් ආකාරයක පෙරහැරක් අපේ
බෞද්ධ මේ ශ්‍රද්ධාවන්ත කටයුතුත් එක්කම සූදානම් කරනවා. දැන් මහාචාර්යතුමනි, පෙරහැර සංස්කෘතිය සහ බුදුදහම අතර සම්බන්ධය ටිකක් අපි කතා කළොත් කොහොමද අපි මේ පෙරහැර මංගල්‍ය ආරම්භ වනතුරු? ඇත්තටම සුමිත්, මේ පෙරහැර සංස්කෘතිය ලංකාවේ බුදුදහම ලංකාවට පැමිණියේ කවදද? එදා පටන්ම සම්බන්ධ වෙනවා. අපි තවත් ඉතිහාසයේ තව තවත් ඈතට ගියොත් බුදුදහම ලංකාවට එන්න පෙර සිටම ලංකාවේ ජනතාව පෙරහැර පැවැත්වීම පිළිබඳ, ආගමික පෙරහැර නෙමෙයි, සමාජීය පෙරහැර පැවැත්වීම පිළිබඳ අවබෝධයක් තිබුණු බව ඉතිහාසයේ බොහෝ තොරතුරු කියවනකොට අපට පේනවා. භාරතයෙන් ලංකාවට පැමිණුණු රාජදූතයන් ලංකාවට එනකොට ඒ ඇත්තෝ එකල අපේ රටේ හිටපු රජවරු ප්‍රභූන් පිළි අරන් තියෙන්නේ, කැඳගෙන ගිහිල්ලා තියෙන්නේ පෙරහැර පවත්වමින්. එතකොට ඒ සමාජීය ඉතිහාසය ඒ විදිහට ගන්නකොට බෞද්ධ සංස්කෘතියත් එක්ක ඉතිහාසය අපි සලකා බැලුවොත් අපේ අති උතුම් වස්තුවක් වූ ජයශ්‍රීමා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරනකොට ජයශ්‍රීමා බෝධින් වහන්සේ ඒ වෙරළෙන් නෞකාවෙන් බාර අරගෙන මුද අයිනට ගිහිල්ලා බාර අරගෙන එතැන් පටන් නොනවත්වා අනුරාධපුරයට වඩම්මන තුරුම දවුල් හේවිසි තම්මැට්ටන් සහිත පංචතූර්ය වාදන සහිත නර්තනාංග සහිත උත්කර්ෂවත් ආකාරයෙන් සැරසුණු ජනී ජනයාගෙන් පිරුණු පෙරහැරක් විදිහට තමයි මේක වඩම්මගෙන ඇවිල්ලා තියෙන්නේ. එදා මෙදා තුර බුදු දහමේ නැත්නම් බුදු සමයේ බොහෝ දේවල් අවස්ථාවලට පෙරහැර සංස්කෘතිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ පෙරහැර පැවැත්වීමත් බෞද්ධ සංස්කෘතියත් එකිනෙකට වෙන් කළ නොහැකි අයින්ද්‍රිය සම්බන්ධයක් තියෙන ගහට පොත්ත පොත්තට ගහ වගේ එකට බැඳුණු දෙයක්. ඔව්, මහාචාර්යතුමනි, අපේ දැන් මේ කතා වස්තුව දැන් මේ විල්ගම් මෙහෙර ඓතිහාසික කතාව මහමෙවුනාව භවනාසපු වාසී, ඒ වගේ මහමෙවුනාව භවනාසපු නිර්මාණය කිරීමේ ශ්‍රද්ධා රූපවාහිනිය නිර්මාණය කිරීමේ සුවහසක් වූ ජනේ ජනයාට නැවත මේ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවමින් අතිමහත් කුසල සම්පත්තියක් ජීවිතයට එකතු කර ගන්නට අවස්ථාව ලබා දුන් අතිපූජනීය කිරිපත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අපි තාමත්ම ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනවා. මොකද මේ සියලු කාරණා හඳුනාගන්නේ, මේ සියලු දේවල් ඉෂ්ට සිද්ධ වන්නේ අතිපූජනීය ලොකු ස්වාමින් වහන්සේ නිසා කියන කාරණේ බොහෝ දෙනා අද කතා බහ කරනවා ඉතාමත්ම ගෞරවයෙන්. ඒ වගේම සේරුවාවිල විහාරස්ථානයේ පූජ්‍යපාද සරණකිත්ති පින්වත් ස්වාමින් වහන්සේ අපි පාද නමස්කාර පූර්වක මේ මොහොතේ සිහිපත් කරනවා. මේ කටයුතු ඉතාමත්ම හොඳින් කරන්නට බොහෝ දෙනාට අවස්ථාව ලබා දීම පිළිබඳව, විශේෂයෙන්ම දැන් මහාචාර්යතුමන් පැහැදිලි කරපු විදිහට මීට වසර 2200කට පෙර මේ මංගල චෛත්‍ය රාජානන් වහන්සේ මත ධාතු ගර්භෙහි අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර සිටියා. ඒ තැන්පත් කළේ කාවන්තිස්ස රජතුමා. කාවන්තිස්ස රජතුමා කියලා කියන්නේ අපේ රටේ උත්තරීතරම රාජ්‍ය නායකයා වුණු ගාමිණී අබය රජතුමාගේ පියාණන්. කාවන්තිස්ස රජතුමා එදා රට පාලනය කළේ මාගම, ඒ කියන්නේ අද දකුණු පළාත. දැන් මාගම පුරෝරේට උතුරු දෙසින් තමයි මේ සේරුවාවිල මේ අපූරු සුන්දර විල් තෙර පිහිටන්නේ. ඉතින් මහාචාර්යතුමා පැහැදිලි කරපු විදිහට එදා මේ මංගල චෛත්‍යයේ ලලාට ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට විල්ගම් වෙහෙර සිට කාවන්තිස්ස රජතුමන්, ලෝණනුවර මහානාග රජතුමන්, සෝමපුර ගිරි අභාරජතුමන්, ඒ වගේම සේරුනුවර සිවරජතුමන් ඇතුළු ප්‍රාදේශීය රජවරුන් 30 කිසියම් ආකාරයකට හස්තීන් මත නැගල මේ ශ්‍රද්ධාවන්ත පිරිසත් එක්ක තමයි මීට අවුරුදු 2200කට පෙර විල්ගම් මෙහෙර බලා පිටත්වන්නේ. විල්ගම් මෙහෙර ඉඳගෙන මේ මංගල චෛත්‍ය රාජානන් වහන්සේ බලා පිටත්වන්නේ පින්නතුනේ. ඉතින් මේක හරි සුන්දර කතාවක්. ඉතිහාසයේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය ඒ සොඳුරු කතාව නැවත නැවතත් අපි අහනවාද?
අපි දකිනවා. ඒ සියලු දේවල් අපට දකින්නට අහන්නට ලැබෙන්නේ විශේෂයෙන්ම සිල් ගුණදම් පුරන පින්වත් ස්වාමින් වහන්සේලා නිසා. විශේෂයෙන් මහමෙවුනාව භාවනා සුපවාසි පින්වත් ස්වාමින් වහන්සේලා මේ විදිහෙන් විශාල අපකැපවීමක් ජීවිතේ පළදුවට තබා මේ මෙනුවෙන් වෙහෙසෙනවා මහන්සි වෙනවා. නැවත විල්ගම් මෙහෙර චෛත්‍ය රාජනන් වහන්සේ ඉදිකර මේ සුවහසක් වූ ශ්‍රද්ධාවන්තයින්ට පින්කෙතක් සාදා දෙන්න. මහාචාර්යතුමනි, දැන් පෙරහැර සංස්කෘතිය ටිකක් කතා කළොත් අපි වර්තමානයේ පෙරහැර සංස්කෘතිය තුළට යම් යම් අංග ඇතුළත් වෙලා තිබෙනවා. බොහෝ දෙනා සඳහන් කරන දෙයක් තමයි බුදු දහම සහ එහි තිබෙන අංගයන් වලට අමතරව කිසියම් ආකාරයකට සංස්කෘතිය වෙනසත් එක්ක පෙරහැර සංස්කෘතියේ නව අංග එකතු වීම ඔබතුමා කොහොමද දකින්නේ? ඔව්, ඇත්තටම සුමිත් මං හිතනවා ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පෙර මං හිතනවා අපේ නායක ස්වාමිපාදන් වහන්සේ වරප්‍රමුඛ මේ මහා අපේ ස්වාමින් වහන්සේලාත් මේ ගිහි පින්නතුන් අපි සෑම සියලු දෙනාත් අතිශය වාසනාවන්ත පින්වන්ත පිරිසක් කියලායි මට හිතෙන්නේ. ඒ මොකද ධාතු නිදානෝත්සවයකට සහභාගී වෙනවා කියන එක අතිශය දුලභ විරල අවස්ථාවක්. මා ඒකෙදිනුත් මේ විල්ගම් වෙහෙර මේ අලුත් නැවත ප්‍රතිසංස්කරණය කරන්න බලාපොරොත්තු වන මේ චෛත්‍ය රාජනන්ගේ ධාතු නිදානෝත්සවයේ තියෙන වැදගත්කම තමයි, වටිනාකම තමයි, අපේ පිනට තමයි ඒ අවස්ථාව ලැබුණේ. ඒකට හේතුව මීට වසර 2200කට පෙර ඉදිවෙලා ඉතාම චමත්කාර ජනක ලෙස තිබුණු චෛත්‍ය රාජන් වහන්සේ අවුරුදු 800කට වැඩි කාලයක් අපට අහිමි වෙලා තිබිලා යලි ප්‍රතිෂ්ඨාපනය කරන අවස්ථාවේ ඒ තැම්පත් කරන ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න දැක බලා ගන්න අවස්ථාවක් දැන් අපට උදා වුණා. ඒක අතිශය විරල සිද්ධියක්. හැම තැනකම තිබෙන ධාතුන් නිදානෝත්සව අපට බලන්න ලැබෙන්නේ නැහැ. මේ අද නිදාන් කරන මේ ධාතුන් වහන්සේලා යලි අපිට දර්ශනය කරන්න බැරි වෙනවා අපි ගිහිලා වන්දනාමාන කරන නිසා. එවැනි ඌ උතුම් අවස්ථාවක් මේ වගේ රූපවාහිනි නාලිකාවකින් ශ්‍රද්ධා නාලිකාවෙන් විකාශන අවස්ථාවේ ඒ සම්බන්ධ විස්තර කතනයට මටත් ඔබටත් අවස්ථාවක් ලැබීමත් මා හිතනවා අතිශය වාසනාවන්ත අවස්ථාවක් ලෙස. ඔබ ඇහුවා මගෙන් මේ පෙරහැර සංස්කෘතියට විවිධාංග එකතු වීම පිළිබඳ කුමන අදහසක්ද කියලා. සුමිත්, නර්තනය කියලා කියන්නේ අපේ රටේ හරිම වැදගත් සංස්කෘතික අංගයක්. එකක් තමයි උඩරට පහතරට සබරගමු කියන සාම්ප්‍රදායික නර්තන සම්ප්‍රදායන් තුනක් අපට තිබෙනවා. ඒකේ සමහර ප්‍රදේශවල තිබෙන පෙරහැරවල් වලට ඒ ප්‍රදේශවලට ආවේණික නැටුම් පමණක් ප්‍රදර්ශනය වෙනවා. ඒ ඓතිහාසික තත්ත්වය ආරක්ෂා කිරීම උදෙසා සමහර පෙරහැරවල් වලට අපේ රටේ තිබෙන විවිධ සාම්ප්‍රදායික නර්තන අංගත් නිර්මාණාත්මක නර්තන අංගත් විවිධාකාරයෙන් එකතු වෙනවා. එතකොට සුමිත්, නර්තනය කියන එක තැන පල්වෙන ප්‍රපංචයක් නෙමෙයි. ඒ නිරන්තරයෙන්ම වෙනස් වීම වලට භාජනය වෙන සංස්කෘතික අංගයක්. ඒ නිසා විවිධ පෙරහැර අවස්ථාවලදී කලින් කලට නිර්මාණය වෙලා පවත්නා සමාජයේ විසින් වසර 10ක් 15ක් 20ක් 50ක් ඒ අපේ රටේ නැටුමක් ලෙස පිළිගන්නාලද ස්ථාපිත වුණු නවතම නර්ත අංගත් අද පෙරහැරවල වලට එකතු වෙලා තිබෙනවා. ඒ නිසා පෙරහැරවල වලට ඒ අපේ සංස්කෘතියට ගැළපෙන බෞද්ධකමට ගැළපෙන නර්තනාංග එකතු වීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. අපේ සංස්කෘතියට විශේෂයෙන්ම බෞද්ධකමට ශ්‍රද්ධාවට ගැළපෙන විදිහට පෙරහැර සංස්කෘතිය නිර්වාණය වීම අපට ගැටලුවක් නැහැ කියන කාරණේ මහාචාර්යතුමා පැහැදිලි කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ විල්ගම් මෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ මත ඒ චෛත්‍ය සුවඳ ගර්භයේ තැන්පත් කරන්නට යෙදෙන මේ සර්වඥ ධාතුන් වහන්සේලා පොල්ගහවෙල මහමෙවුනාව භවනාසප මූලස්ථානයෙන් ඇරඹුණු සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් මේ රත පෙරහැර ඊයේ සවස පුල්ගහවෙලින් පිටත් වෙලා ඉතින් අද අලියම වන විට මංගල රාජමහා විහාරස්ථානයට වැඩම කර සිටියා. දසදහස් දෙනා මේ ධාතුන් වහන්සේලා වැඳ නමස්කාර කරන්නට පුල්ගහවෙල සිට සේරුවාවිල දක්වා මඟ දෙපස රැඳී සිටි ආකාරයේ චමත්කාර ජනකයි. කොතරම් සද්ධා සීලවන්ත පිරිසක් මේ වටා එකතු වුණාද. දසදහස් ගණනින් දෙනා මේ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන ජීවිතේට
ඉතාමත්ම විශාල පුණ්‍ය ධර්මයන් රසක් ජීවිතයට එකතු කරගත්තා. අපිට දැන් පෙනෙනවා පෙරහැර මංගල්‍ය කටයුතු ආරම්භ වන්නට නියමිතයි, ආරම්භ වන්නට සූදානම්. විශේෂයෙන්ම කසකරුවන්ගේ හඬ අපට ඇහෙනවා ඈතින්. අපි පෙරහැර මංගල්‍ය දැන් ආරම්භ කරමින් විල්ගම් වෙහෙරට යන ගමන් මඟ සකසා ගන්නයි සූදානම් වන්නේ. ඔබ මේ දකින්නේ සේරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේ මළුව මතින් පෙරහැර ආරම්භ වී ඉදිරියට ඇදෙන ආකාරය. අපි දකිනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන් මුදියන්සි දිසානායක මහාචාර්යතුමනි පෙර ගමන් රති අපට ඈතින් පෙනෙනවා. ගිනි බෝල කරුවන් කසකරුවන්ගේ හඬ අපට ඇහෙනවා. පෙරහැර මංගල්‍ය දැන් ආරම්භ වී තිබෙනවා මහාචාර්යතුමනි. ඔව්, ඇත්තටම මං හිතනවා අපි දිවයිනේ කුමන ප්‍රදේශයක පෙරහැර මංගල්‍ය පිළිබඳ විස්තර කළත් මම හිතනවා අද මේ පෙරහැර අතිශය සුවිශේෂ පෙරහැරක් ලෙස අනිවාර්යයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ. මක් නිසාද සුමිත්, වෙනදා අපි දකින පෙරහැරවල මග දෙපස අතිශය නූතන තාක්ෂණය අනුව විදුලි ආලෝකයෙන් අතිශය උත්කර්ෂවත් වුණු මාර්ගවල තමයි පෙරහැර යන්නේ. ඒ තියෙද්දිනුත් ආරක්ෂක රථය සහ අපේ කොප්පර පන්දම්කරු ගමකන අද ඒ ඇත්තන්ට ඒ ඇත්තන්ගේ එළියෙන්ම ආලෝකයෙන්ම පෙරහැර ගමන් කරන්න පුළුවන් වෙනවා. මේ සංකේතවත් මේ නූතනේ අපි මේ සෑම පෙරහැරකටම නිල රථයක් ගමන් කරනවා, පොලිසියේ ආරක්ෂක නිල රථයක්. එයින් සනිටුහන් කරන්නේ, සන්නිවේදනය කරන්නේ පෙරහැර ආරම්භ වෙලා එනවා. මග දෙපස කිසිදු කට කරදරයක් නැහැ. මා පෙරහැර මාර්ගය ඉතාම පිරිසුදුව, ඉතාම නිරවුල්ව පෙරහැර ගමන් කිරීමට සුදුසු පරිදි තියෙනවා කියන එක සන්නිවේදනය කිරීමට. ඉතින් ඇත්තටම කසකරුවන්ගේ මේ සබ්දයත් එක්ක අපි තේරුම් ගන්නා වූ දෙයක් තියෙනවා. එකක් තමයි ඇසළ මාසයේ පෙරහැර පවත්වනකොට සහ අනික් බොහෝ පෙරහැරවල කසකරුවන්ගේ ශබ්දයෙන් අපි සංකේතවත් කරනවා. සැබවින්ම අකුණු හඬ අපි බලාපොරොත්තු වෙන, මොකද වැස්ස අපේක්ෂාවෙන් තමයි ලංකාවේ හුඟක් පෙරහැරවල පවත්වලා තිබෙන්නේ. හැබැයි මා අනිවාර්යයෙන්ම දන්නවා මේ අද සේරුවිල රජමහා විහාරයේ සිට විල්ගම්මුල මේ පෙරහැර මේ නවතම මේ පෙරහැර පෙරහැරේ කසකරුවන්ගේ ශබ්දයෙන් අනිවාර්යයෙන්ම අපි කියන්නේ කුමක්ද? පෙරහැර ළඟ ළඟම එනවා කියන එක මේ ඉන්න දහස් සංඛ්‍යාත ජනී ජනයාට වාර්තා කරන එකයි, සන්නිවේදනය කරන එකයි කරන්නේ. ඔව්, ශ්‍රී ලංකා පොලිසිය පෙර ගමන් රථය මේ විදිහට විල්ගම් මෙහෙර බලා යන්නට අවශ්‍ය කටයුතු සූදානම් කර මෙලෙසින් ශ්‍රී ලංකා පොලිස් නිල රථය පෙරගමන් රථය දැන් ඉදිරියට ඇදෙනවා. ඉන් පසුපසින් තමයි මහාචාර්යතුමන් පැහැදිලි කරපු විදිහට පෙරහැර එන බව සංඥා කරමින් කසකරුවන් බොහොම අපූර්වට කසය හඬවන ආකාරය තමයි අපි දකින්නේ. මහාචාර්යතුමනි, දැන් මේ පෙරහැර මංගල්‍ය මේ කසය හදාගන්නේ කොහොමද? ඔය ඇත්තට මේ කසයක් එක එක කසකරුවන්ගේ මේ කස පුපුරවන ශිල්පීන්ගේ අතපය දිගේ හැටියට තමයි කසේ හදාගන්නේ. එහෙමයි මේක ක්‍රමය. එතකොට අතපය උගත් දිග අපි හිතමු දල වශයෙන් අඩි 6ක් විතර, පහමාරත් 6ක් උස ප්‍රමාණියුත් හැඩි දැඩි පිරිමියෙකුගේ නම් කසය අඩි 8කට වඩා දිගයි, සාමාන්‍යයෙන් අඩි 10කට වඩා දිග වෙනවා. එතකොට උස ප්‍රමාණ තමන්ගේ ශාරීරියේ උස ප්‍රමාණය තමයි කසේ තියෙන්නේ. මේකට හදාගන්නේ ඇත්තටම ගෝනිගස් කියලා වර්ගයක් තිබෙනවා. ඒ ගෝනිගස් කියන වර්ගයේ පිති බොහොම හරිතප්‍රද පිති, ඒව වතුරේ දාලා ඒ කෙඳි අරගෙන ඒව ගැට ගහලා තමයි අතීතයේ හදාගත්තේ මේ කස. ඔව්, විල්ගම් මෙහෙර ඓතිහාසික චෛත්‍ය රාජානන් වහන්සේ මත සුවඳ ගර්භෙහි තැන්පත් කරන ශ්‍රී සර්වජ ධාතුන් වහන්සේලා, මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා රැගෙන මංගල හස්ති රාජයා මත සදහතුක කරඩුව තැන්පත් කරමින් දැන් මේ ඇරඹ තිබෙන්නේ විල්ගම් වෙහෙර ඓතිහාසික පෙරහැර මංගල්‍යය. අපි දකිනවා මහාචාර්යතුමනි අති සුන්දරව ගිනිබෝල කරුවන් ගිනිබෝල කරගෙන දසුන් අපි දකිනවා. ඉතින් අපි පෙරහැර මංගල්‍යක ගිනිබෝල කරුවන් පිළිබඳව අපට කතා කළොත් මහාචාර්යතුමනි, ගිනිබෝල කරුවන් පෙරහැර මංගල්‍යට සම්බන්ධ වෙන්නේ ඇයි?
ඇත්ත වශයෙන්ම අද තමයි ගිනිබෝල කරුවන් පෙරහැර සම්බන්ධයෙන් මේ යථාර්ථය එළිවෙන්නේ කියලා මට හිතෙනවා. මේ බලන්න මේ ආලෝකයේ සැපේම අතිශය සුන්දර විදිහට සකස් කරලා දෙනවා. මේ ආලෝකයේ රශ්මි ධාරාව නිසා මේ ප්‍රදේශය ඔබ දන්නවා තරම යම් කිසි විදිහකට සතාසර්පේ ඉන්න පුළුවන්. මේවා මේ පාරවල් වල ඉන්න පුළුවන් මේ ප්‍රදේශය ඇතුළත. අන්න එවැනි තත්ත්ව සම්පූර්ණයෙන්ම දුරන් වෙලා මේ පෙරහැර ගමන් කිරීමට අවශ්‍ය නිසි මාර්ගය නිසි ආකාරයට සකස් වෙනවා. මම හිතනවා අද මේ පෙරහැර නරඹන සජීවීව නරඹන මේ දහස් සංඛ්‍යාත ජනතාවත් ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව තුලින් ලෝකයේ විවිධ රටවල සිට නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ට මම හිතනවා ඔබ මීට වසර 2200කට පෙර ගිරියබේ රජතුමාත් කාවන්තිස්ස රජුරුවොත් ඇතුළු ප්‍රාන්ත පාලකයන් විසින් එදා ඒ පෙරහැර මංගල්‍ය පවත්වන්නට ඇත්තේ කෙසේද, ධාතු නිධාන කරන්නට ඇත්තේ කෙසේද යන්න පිළිබඳ සිතින් මවාගෙන මේ පෙරහැර බැලුවොත් ඔබට දැනෙයි අපි අවුරුදු 2200කට එහා අතීතයක කොයි වගේ සමෘද්ධිමත් විදිහට කොයිතරම් චිත්තාකර්ෂණී විදිහට ධාතු පෙරහැරවල් පවත්වලා මේ චෛත්‍ය රාමයන් ඉදි කරලා මේ බෞද්ධ ප්‍රබෝධය ඇති කරාද කියන එක මම හිතන්නේ. ඒ මට නම් ඇත්තටම සිහියට එන්නෙම මේ අද අපි අවුරුදු 2200කට පෙර හිට ඉඳලා දැකපු දේ නේද යලි මේ ප්‍රතිරාවේ නංගමින් යලි ආවර්ජනය වෙන්නේ කියන එකයි මට නම් කල්පනා වෙන්නේ. සේරුවාවිල මංගල චෛත්‍ය රාජනන් වහන්සේ අභියසින් මේ අති සුන්දර පෙරහැර මංගල්‍ය ආරම්භ වෙමින් ඉල්ගම් මෙහෙර බලා ගමන් කරන ආකාරයක් අප දකින්නේ. විශේෂයෙන්ම සේරුවාවිල මංගල චෛත්‍ය රාජනන් වහන්සේ මේ විදිහට නිරාවරණය කරගනිමින් සුවහසක් වූ ජනතාවට දායාද කිරීමේ පුණ්‍ය කටයුත්තේ නිරත වුණේ අපවත් වී වදාළ අතිපූජනීය දඹගස්සාරයේ ශ්‍රී සුමේධංකර නාහිමියන් අපි මේ මොහොතේ ඉතාමත්ම ගෞරවෙන් නමස්කාර පූර්වක සිහිපත් කළ යුතුයි. උන්වහන්සේ ජීවිත කැපකිරීමෙන් යුක්තව නටබුන්නු සේරුවාවිල නැවත මතු කරගනිමින් දහස් සංඛ්‍යාත බුදු ජනතාවට පින්කෙතක් නිර්මාණය කිරීමේ ගෞරවය අතිපූජනීය දඹගස්සාරයේ ශ්‍රී සුමේධංකර නාහිමියන් පාද නමස්කාර පූර්වක සිහිපත් කරනවා. විශේෂයෙන්ම සුපින්වතුනේ මේ සියලු කාරණා මේ සියලු දේවල් ඉෂ්ට සිදවන්නේ අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ නාමයට. උන්වහන්සේටමයි මේ සියලු පුද සත්කාර හිමිවන්නේ. මුදියන්සේ දිසානායක මැතිතුමන් අද පෙරහැර මංගල්‍යයේ මේ කටයුතු පිළිබඳව අපට කියලා දෙනවා. මහාචාර්යතුමනි විවිධාකාරයේ ගිනිබෝල අපිට දකින්නට ලැබෙනවා. විවිධ හැඩ තියෙන. ඔව් සුමේත්, අද තව විශේෂයක් තියෙන මේ පෙරහැරේ. මහා දුටුවා ඔබත් දකින්න ඇති දවුල් භාණ්ඩයක්, දවුල කියන බෙර භාණ්ඩය ඉනේ බැඳගෙන ඒක වාදනය කරමින්ම ඔළුවේ ගැට ගහගෙන ගිනි බෝලයක්. ඒකත් කරකවමින් මේ කණ්ඩායමට නායකත්වය සපයනවා එක්තරා ශිල්පියෙක්. මම ඉතාම දුලබ අවස්ථාවක් මේ පෙරහැරේ මාදුටු මේ පෙරහැර සංස්කෘතිය තුළ මාදුටු පළවෙනි අවස්ථාව දවුලක් වාදනය කරන එක. මම ගිනි බෝලයක කරකවමින් ඒ කටයුතු මෙහෙවීම මම හිතලා ඒ නිසා ඒක සුවිශේෂ තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම මේ ගින්දර එක්ක සෙල්ලම් කිරීම අපේ රටේ ජනතාව අනාදිමත් කාලයක ඉඳන් බියක් සැකක් නැතුව කරපු ඉතිහාසයක් අපට තිබෙනවා. ඔබ දන්නවා ගින්දර හුඟ දෙනෙක් ඉන්නවා ලෝකේ රටේ ගින්දරට හරි බයයි. අපිත් බය වෙන්න ඕනේ. හැබැයි අපේ ඇත්තන්ට පුළුවන් ඒ ගින්දර සුමට ලෙස භාවිත කරමින් එයින් කලාත්මක නිර්මාණයක් අතිශය චමත්කාරජනක ලෙස ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්න. එයින් මේ බොහෝ විට මේ ගිනිබෝල කරුවෝ බොහොම දේවත්වය අදහමින් තුනුරුවන් පිහිට පතමින් බොහොම ගෞරවාන්විත කරන චාරිත්‍රයක් විදිහට තමයි මේ ගිනිබෝල කරකවන්නේ. ඒ නිසා මේකෙන් ඇත්තටම අපි කියනවා අර ග්‍රැෆික් චිත්‍ර සමූහයක් මවනවා කියලා. අපි හොඳට ගණන් බැලුවොත් හොඳ කල්පනාවෙන් බැලුවොත් චිත්‍ර සමූහය එමෙතන රේඛා සමූහයක් එකිනෙකට මිශ්‍ර කරලා තිබෙන වර්ණවත් චිත්‍රයක් විදිහට අපිට පේන්නේ. මේ බලන්න අපිට මේ රූපරාම වුණත් අද තමයි ගිනිබෝල වල නියම වර්ණ සහිතව අපිට නියම යථාරූපී ගිනිබෝල කරුවන්ගේ ගිනි බෝල නර්තනයක් එහෙම තමයි චලනයක් අපිට දකින්න ලැබෙන්නේ. මොකද මේ සාමාන්‍ය අන්ධකාරයත් සමග ඒ තිබෙන චමත්කාරය මේක අනිත් පැත්තෙන් ගත්තාම පෙරහැරකට සුවිශේෂ වටිනාකමක් ලබා දෙනවා. මොකද මේ සියල්ල වගේම මේ ගිනි බෝල කරකවන අය ඇත්තෝ මේකත් එක්ක අපිට හඳුනා ගන්න පුළුවන් මේ සියලු දුක්ඛ දෝමනස්යන් විනාශ වෙලා ගිහිල්ලා අපි සියලු දෙනාට සැප සම්පත ලැබෙනවා කියන මේ බලන්නේ පන්ද පහන් ඒ ගිනි බෝල නිවපුවම මතුවෙන දුමාරයත් එක්ක මතුවෙන චමත්කාර ජනක පින්තූර රාමු රූප රාමු. ඒ නිසා මම හිතනවා අතිශය වැදගත් අවස්ථාවකදී අපි මේ දකින්නේ විල්ගම් බෙහෙරට ධාතු වඩම්මන මේ අද පවත්වන මේ සජීවී පෙරහැර දර්ශනයේදී. ඔව්,
ගිනිබෝල කණ්ඩායම පෙරහැරට සම්බන්ධ වන්නේ විශේෂයෙන්ම රාගම වල්පොල ගිනිබෝල කණ්ඩායම තමයි අද විල්ගම් මෙහෙර මේ අසිරිමත් පෙරහැරට සම්බන්ධ වී සිටින්නේ. මහාචාර්යතුමන් ගින්දර පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම අපට මතක් වෙනවා සූත්‍ර දේශනා අතර තිබෙනවා සඳහනක් ගින්දරයි සර්පයයි ඒ වගේම රාජකුමාරයයි භික්ෂුන් වහන්සේ එක්කයි සෙල්ලම් කරන්නට යෑම මහා විනාශයක් කියලා. මොකද චූටි ගින්දරකින් වුණත් මහා ගින්නක් පැතිරිලා යන්න පුළුවන්. සර්පයා පුංචි වුණත් විෂ සර්පයාගේ එකයි මරණයට පත් කිරීමේ විෂ සර්පයාට තිබෙනවා. සර්පයා පුංචි වුණා. රාජකුමාරයා අමනාප කරගත්තොත් ද්‍රෝහි කරගත්තොත් ඔහු රාජාභිෂේකයේ සිදු කරයින් පස්සේ අනිවාර්යෙන්ම හිසකසා දානවා. ඒ නිසා පින්වත් ගුණගරුක සිල්වත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන විටත් අප ඉතාමත්ම ප්‍රවේශම්කාරී විය යුතුයි. විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ගුණවත්කම් සිල්වත්කම් වලට අපි වචනෙන් වගේම සිතින් කරගන්නා අකුසල් අපට විශාල වශයෙන් හානි පමුණුවනවා සංසාරයේ ගමන් මගට. ඒ නිසා පින්වත් ගුණවත් ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් ඉතාමත්ම පැහැදිලිව විනිවිදව ධර්මය ඉගෙන ගනිමින් ජීවිත ඒකාලෝක කරන්නට අපට ඕනෑ තරම් අවස්ථාව වර්තමානයේ අවස්ථාව තිබෙනවා. මොකද එවැනි පින්වත් ස්වාමින් වහන්සේලා අරහත් මග යන පින්වත් ස්වාමින් වහන්සේලා අපට වර්තමානයේ අපේ පිනට වාසනාවට දකින්නට ඇසුරු කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ගිනිබෝල කරුවන්ගේ කාර්ය බොහොම හොඳින් සිදුවෙනවා. ඒත් එක්කම මහාචාර්යතුමනි මේ ටිකක් උසට කකුල් තියෙන පිරිසක් අපට පෙනෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් ඇත්තටම සුමිත් ඔබ මේ කියපු පැහැරණේ කියනකොට මට මතක් වුණා ಭಾರತೀಯ සංයුත්ත වල තියෙනවා මහා කාව්‍ය වල තිබෙනවා රජවරු කාන්තාව ගින්දර සහ ජලය අතිශය ප්‍රවේශමෙන් භාවිත කළ යුතු කියලා. මොකද පොඩ්ඩක් වැරදුනොත් ටිකක් වැරදුනොත් මහා භයානක ප්‍රතිඵල අත් වෙන හින්දා ඒ නිසා මේවා මේ ඇත්ත මේ පාවිච්චි කරන්නේ තාම ප්‍රවේශමෙන්. ඔබ කිව්ව මේ ගොරු කකුල් කාර්යය නැත්තම් ගොරු පාකරුවන් කරනවා. සුමිත් අපිට මේ උපතින් කකුල් දෙකක් හම්බ වෙලා මේ කකුල් දෙකෙන් ඇවිදිනකොටත් හතර වටේ හැප්පෙනවා පෙරලෙනවා කකුල පෙරලෙනවා මේ පොත හැප්පෙනවා. නමුත් මේ බලන්න මේ බෙර නාදයට අනුව මේ බොරු පාකරුවන් අර ලීයක් උඩ අඩි 8කට වඩා උස ලී කරු දෙකක් මත නැගලා ඒකෙනුත් එකක් උසලා එක කකුලකින් ඒ කියන්නේ එතකොට පොළවට ඉතින්නේ අඟල් 1යි කාලක ප්‍රමාණයක් පමණයි ඔහුගේ පොළවට ස්පර්ශ වෙන්නේ ඒ බොරු පාකකුලේ. එහෙම තියෙද්දිනුත් ඔවුන් රැඟුම් දක්වනවා හරියට අපිට මේ ලොකු පාදකක් හම්බෙලා තියෙන අවස්ථාවක කරන ආකාරයට. ඒ නිසා මේක අතිශය චිත්තාකර්ෂණීය අසීරු කර්තව්‍යයක්. මේක අසීරු කර්තව්‍යයක්. ඒකයි අපි සලකන්නේ. තාම අමාරු කර්තව්‍යයක් විදිහට මේ බෝර්පා කරුවන්ගේ බෝර්පා රංගනයේ සහ ගිනිකිල සංදර්ශනය හඳුන්වන්නට පුළුවන් වන්නේ. මේ සියලු පූජාවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටමයි. අසිරිමත් මංගල චෛත්‍ය රාජානන් වහන්සේ සේරුවාවිල චෛත්‍ය රාජානන් වහන්සේ අපට පෙරහැර ඈතින් දිස්සෙනවා. එහි කොත ශ්වේත වර්ණයෙන් බැබලෙනවා. අසිරිමත් දසුනක් ඔබට දකින්නට ලැබෙනවා සුපින්වතුනි. මේ තමයි සිතේ පැහැදීම ශ්‍රද්ධාව තව තවත් වැඩි කරන සිදුවීම. ශ්‍රී සර්වජ ධාතුන් වහන්සේලා රැගත් විල්ගම් මෙහෙර බලා පිටත්වන අසිරිමත් පෙරහැරයි ශ්‍රද්ධා රූපවාහිනියසේ ඔබ මේ නරඹන්නේ. බොහොම කලාතුරකින් අපට දකින්නට ලැබෙන අවස්ථාවක්. ශ්‍රද්ධා සිරිතින්මයි මේ සියලු කාරණා සිදුවන්නේ. අපි දකිනවා බෞද්ධ දජ පතාක නැගෙන පෙරහැරේ ගමන් කරන කොටි කණ්ඩායම. විශේෂයෙන්ම කොටි කණ්ඩායමේ සහභාගිත්වය ලබා දෙන්නේ සිවිල් ආරක්ෂක බලකාය. අප මේ මොහොතේ සිහිපත් කරනවා ත්‍රිවිධ හමුදාවේ අපේ නිලධරීන් සමාජිකයින් මේ සඳහා විශාල දායකත්වයක් විශාල අනුග්‍රහයක් ලබා දෙනවාමයි සියලු කටයුතු සිදු කිරීමේදී. සිවිල් ආරක්ෂක බලකායේ කොඩි කණ්ඩායමක් පෙරහැරට කර තිබෙනවා. ඒ වගේම තවත් කොඩි කණ්ඩායමක් සිටිනවා ආනමඩුව මහමෙවුනාව භවනාසපුව නියෝජනය කරමින්. මහාචාර්යතුමනි දැන් බෞද්ධ දජ පෙරහැරක ගමන් කරන ටිකක් මේක අපිට දුහුරු කාරණයක් නෙවෙයි. අප කොහොමද මේක දකින්න පෙරහැර සංස්කෘතිය තුළ
ඇතරම මේ දද පතාක කොඩි කුඩ සේසත් ගෙනයාම පෙරහැරක තිබුණු ආවේනික ලක්ෂණයක්. විශේෂයෙන්ම අතීතයේ රජවරුන්ගේ පර පාලන කාලය තුළ රාජ්‍ය උසව වර්තනකොට ගෙනිච්චේ කොඩි ඒ තම තමන්ගේ රාජධානය තුළ තමන්ට යටත් ප්‍රාන්තවල නියෝජනය වෙන ප්‍රාන්ත නියෝජනය වෙන සංකේතවත් කරන කොඩි තමයි අරංගේ. එයින් අදහස් කළේ ඒ කොඩි අරගෙන සෑම ප්‍රාන්තයන් තමගේ පාලනයට නතුයි අඩංගුයි කියන කාරණය. දැන් බෞද්ධ පෙරහැර ආරම්භ වුණාට පස්සේ බෞද්ධ පෙරහැරේ බෞද්ධ ජනතාවගේ සියලුම ජනතාව තුළ බුද්ධාලම්බන ප්‍රීතිය, බුද්ධාලම්බන ගෞරවය, සැලකිල්ල ඇති කරවීම සඳහා මේ බෞද්ධ පෙරහැරක අත්‍යවශ්‍ය තිබිය යුතු අංගයක් වන නිසා බෞද්ධ කොඩි රැගෙන යාමේ සිල්පක් ආරම්භ වුණා. ඒක අතිශය වැදගත්. මොකද එයින් සංකේතවත් කරනවා ඒ පෙරහැර බෞද්ධ පෙරහැරක් කියන එක දැකපු සැනින්ම. එනිසා පෙරහැරක වඩාත් විචිත්‍රත්වයක් ගෙනෙනවා එයින්. අපිට පේනවා මංගල චෛත්‍ය රාජානන් වහන්සේගේ කොත් කැරල්ල ඈතින්, ඒ වගේම ගිනිබෝල කරුවන් රටා මවමින් පෙරහැර මංගල්‍යයට අලංකාරය එකතු කරන ආකාරය. දහස් සංඛ්‍යාත පිරිසක් මඟ දෙපස රැස් වී සිටිනවා. බෞද්ධ දජ පතාක පෙරහැරේ ගමන් කරන ආකාරයක් අපි දකිනවා. ඒ වගේම අපට දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම නනතුරුව සුශිෂී අංගයක්. මහාචාර්යතුමනි, පෙරමුණේ රාළ අපට ඈතින් පෙනෙනවා. පෙරමුණේ රාළ මේ පෙරහැරේ ගමන් කරන ආකාරය. විල්ගම් විහෙර බලා සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට ගමන් කරන අසිරිමත් පෙරහැර. විල්ගම් විහෙර කියලා කියන්නේ ව්‍යවහාරික වර්ෂ 1214 දී අපේ අවාසනාවට දකුණු ඉන්දිය කාලිංග මාග ආක්‍රමණයෙන් සුණු විසුණු වෙලා නටබුන් වගිය චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. එකල මේ ප්‍රදේශය පාලනය කළ ගිරි අබා රජතුමන් තමයි මේ විල්ගම් මිහිර චෛත්‍ය රාජයා ඉදිකර තිබෙන බවට ඉතිහාසය සාක්ෂි දරන්නේ. අපි දකිනවා මහාචාර්යතුමනි තවත් සුචිෂී අංගයන් පෙරහැරේ. ඔව්, ඇත්තටම සෑම ඓතිහාසික පෙරහැරකම පෙරමුණේ රාළ ගමන් කරනවා. පෙරමුණේ රාළ ගමන් කරනවා යනු හුදු ඇතෙක් හෝ අලියෙක් පිට නිලමේ ඇඳුම් කට්ටලේ ඇඳගත්තු, නැත්නම් මුළු ඇඳුම් කට්ටලේ ඇඳගත්තු පුද්ගලෙක් ගමන් කරනවා විතරක් නෙවෙයි. ඒ ලොකු සංකේතයක් අර්ථයක් තියෙනවා. පෙරමුණේ රාළ යනු කිසියම් විහාරස්ථානයක, නැත්නම් පන්සලක පෙරහැර පවත්වන අවස්ථාවක ඔහු ඊට ආදාළ තෝම්බුත් රැගෙන ඒ පණිවිඩයත් අරගෙන පෙරමුණින්ම ගමන් කරනවා. පෙරහැර පැවැත්වීමට අවශ්‍ය නිසි පරිසරය, නිදහස ආදී සියල්ලම ඒක රාශි වෙලා තිබෙනවා. ඊ සඳහා සුදුසු වෙලාව එළඹගෙන තියෙනවා කියන පණිවිඩයත් අරගෙන තමයි පෙරමුණේ රාළ ගමන් කරන්නේ. මොකද එයින් තමයි සංකේතවත් කරන්නේ මේ පෙරහැර ඉදිරියට ගමන් කරමින් පිළිබඳ ඉදිරියට බාධා කිසිවක් නැහැ. ඔහුගේ වගකීම තියෙනවා ඒ සියලු ආරක්ෂක විධිවිධාන සහිතව මේ පෙරහැර නිසියාකාරව පෙරමුණ අරගෙන පෙරමුණේ නායකයා විදිහට ගමන් කරමින් ඒ පෙරහැර නිසියාකාරව අවසාන ඉලක්කය කරා ගමන් කරවීමට ඔහු ඇතේ තිබෙන වගකීම තමයි මේ අපට සංකේතවත් කරන්නේ. ඒ වගේම මහාචාර්යතුමනි, පෙරමුණේ රාළට ඉදිරිපස්සෙන් ගමන් කරනවා කඩු කණ්ඩායම. විශේෂයෙන්ම මේ අංගය පිළිබඳවත් අපි සඳහන් කරමු. ඔව්, ඇත්තටම ඒ කඩු කණ්ඩායමෙන් සංකේතවත් කරන්නේත් ඒ පෙරමුණේ රාළට ධෛර්යය සපයනවා, ආරක්ෂාව කියන්නේ. ආරක්ෂාව සැපීම තමයි එතනදී ඒ කඩු කණ්ඩායමක අදහස් කරන්නේ. ඇත්තටම අපි මේ දකිනේ හේවිසි කණ්ඩායමක්. ඒ හේවිසි කණ්ඩායමේ අනිවාර්යයෙන්ම හේවිසි වාදනය කරමින් ගමන් කිරීම පෙරහැරක පටන් ගන්න අවස්ථාවේදී සිදු කරනම අවස්ථාවක්. මොකද හේවිසි හඬ නැතුව ආතත විතත විතත ආතත ඝන සුසිරකින පංචාංගික තූර්ය වාදනයෙන් උපලක්ෂිත වූ, එහෙම නැත්නම් එක් ඇසකින් ගහන බෙර, දෑසක් ඇස් දෙකකින් යුක්ත බෙර, දවුල්, තම්මැට්ටම්, හොරණෑ, හක්ගෙඩි ආදීන් උපලක්ෂිත වුණු පංචතූර්ය වාදන සහිත පෙරහැරක
ගමන් කරනකොට ඒවා වාදනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ පෙරහැරක මූලික අංග තමයි එයින් දකින්නේ. අපි මේ දකින්නේ අන්නේ සුවිශේෂ අවස්ථාවයි. ඔව්. පෙරමුණේ රාළ ඉදිරිපස්සෙන් අසිපත් රැගෙන යන කණ්ඩායම අපට දකින්න ලැබෙනවා. ඊට පිටුපසින් හේවිසි කණ්ඩායම අපට දකින්නට ලැබෙනවා. අපූර්වට පාද තබමු පංචතුරේ නාදයෙන් බොහොම අලංකාර නැටුම් නටමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට උපහාර පුද කරමින් විල්ගම් මෙහෙර බලා ගමන් කරන අසිරිමත් පෙරහැරයි ඔබ මේ දකින්නේ. සාම්ප්‍රදායික පන්තේරු රත්න අංගයක් අපි මේ දකිනවා. ඇත්තටම මේ පන්තේරු ඇඳුම් කට්ටලය ඒ නියම සාම්ප්‍රදායික ගති ලක්ෂණ යුක්තව ඉදිරිපත් කරනවා. මේ පන්තේරු නටුමකුත් පෙරහැරකට ඒ පෙරහැරේ චමත්කාරය ඇති කිරීමට අත්‍යවශ්‍යම අංගයක් විදිහට අපට සලකන්න පුළුවන් වෙන්නේ. මේකද මේක ලේසි නෑ පන්තේරු නටනක අමාරු නර්තන අංගයක්. මොකද පන්තේරු නර්තන ශිල්පීන් තමම ගායනය කරගන්න ඕන, පන්තේරු උඩ දාලා අල්ලන්න ඕන, ඒ අතරේ නටන්න ඕන, එහෙම නැත්නම් කාරණා කීපයක් කරන්න ඕන. ඉතින් ඒ නිසා පන්තේරු නර්තනයේ බැලු බැලමට ලේසි වයි දැවුනට එහෙම ලේසි පහසු නර්තනයක් නෙවෙයි පන්තේරු නර්තනය. මොකද පන්තේරු නර්තනයේ දේසුමේ තියෙනවා පන්තේරුවටම ආවේනික අතපය ගන්න ක්‍රමයක් තිබෙනවා. අත්සරඹ තියෙනවා පන්තේරුවට නියමිත, පන්තේරුවට නියමිත නාදමාලා තියෙනවා. අන්න ඒවා ගායනය කරමින් තමයි මේ ඇත්තෝ ඒ ගමන් කරන්නේ. පන්තේරු නර්තනය මේ අසිරිමත් පෙරහැරට එක් කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව, විශේෂයෙන්ම මේ සියලු කටයුතු සිදු කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදා සමාජිකයන්ගෙන් නිලධාරීන්ගෙන් ලැබුණු සහයෝගය අප කෘතවේදීව මේ මොහොතේ සිහිපත් කරනවා. නාවික හමුදා පන්තිරු කණ්ඩායමයි අප මේ දකින්නේ. මහාචාර්යතුමනි, ළඟට අප දකිනවා ලීකෙලි කණ්ඩායමක් පෙරහැර ගමන් කරනවා. ඉතිහාසයේ කියවනකොට අපට දැනෙන එක දෙයක් තමයි මේ ලීකෙලි නර්තන දක්වලා තිබෙන්නේ කුඩා දරුවෝ සහ තරුණ පිරිමි ළමයි. ඒ වගේම ලීකෙලි නර්තන කණ්ඩායම් අතීතේ පටන් සෑම පෙරහැරකම ඉඳලා තියෙනවා. ඒකට හේතුව තමයි ලීකෙලි නර්තනය සෑම ගමක් ප්‍රදේශයක් පුරාම විසිරී පැතිරී පවත්නා හින්දා. එහෙනම් ලීකෙලි නර්තනය අන්නේ ඒ වගේ නර්තන අංගයක්. අම්පාර සස්මිත කලායතනය පෙරහැරට ලීකෙලි නර්තන එකතු කිරීමේදී අපට සහයෝගය ලබා දෙනවා. මහාචාර්යතුමනි, ලීකෙලි කණ්ඩායම් පිළිබඳව අපේ පෙරහැර සංස්කෘතිය තුළ කොහොමද හඳුනාගන්නේ? ඔව්, ඇත්තටම ලීකෙලි නර්තනය එක පඳුරෙන් දී සයක් කපාගෙන එක උස ඇති සදෙනෙක් තෝරාගෙන ගුරුන් අතට දී ලී බෙදවාගෙන අපි කෙලිමුගි මේ කියලා මේ කවිවල තියෙන්නේ. මේ ගංවල සිටපු තරුණයෝ එකතු වෙලා, බාලකයෝ එකතු වෙලා මේ ලීකෙලි නර්තනය දක්වන. මේකට කියනවා ලී මණ්ඩිය කියලා. කියන්නේ ලී මණ්ඩිය නටනවා කියලා තමයි කියන්නේ ඒ ලීකෙලි නටනවා. ඔව්, අප දකිනවා ගජනායක නිලමිතුමන් පෙරහැරට එකතු වී තිබෙන ආකාරය. අපි විශේෂයෙන්ම මේ පෙරහැර පිළිබඳව කතා කරන විට අපට අලියතුන්ගෙන් තොර පෙරහැර මංගල්‍යයක් කතා කරන්නට බෑ. අද මේ විල්ගම්මිහිර බලා පිටත් වන පෙරහැර මංගල්‍යයට අලියතුන් සම්බන්ධ වී තිබෙනවා. ඔබ දකිනවා ගජනායක නිලමිතුමන් බොහොම තේජාන්විතව පෙරහැරේ ගමන් කරන ආකාරය අප දැන් මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා. මේ පිළිබඳව තොරතුරු ටිකක් කතා කරන්න ශ්‍රී ලංකා හීලෑ අලියතුන් හිමියන්ගේ සංගමේ ලේකම්තුමන්, විශේෂයෙන්ම එතුමා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිතුමන් විදිහටත් අප හඳුනා ගන්නවා. ශ්‍රී ලංකා හීලෑ අලියතුන් සංගමේ ලේකම්තුමනි ධර්මසිරි බණ්ඩාර කරුණරත්න මැතිතුමනි, ඔබතුමා තෙරුවන් සරණයි කියලා අපි මේ මොහොතේ පිළිගන්නවා. ධර්මසිරි බණ්ඩාර මැතිතුමනි, දැන් හීලෑ අලියතුන් පිළිබඳව රටේ ඉහළ කතාබහක් තිබෙනවා. අලියතුන් හීලෑ කිරීම සුදුසුද? දැන් ධර්මසිරි බණ්ඩාර මැතිතුමනි, අපි දකිනවා විවිධ විදේශිකීන් අලියතුන් මත ගමන් කරනවා. ඒ වගේම සදහතුක කනඩුන් වහන්සේලා හස්තීන් මත ගමන් කරනවා. හැබැයි බොහෝ දෙනෙක් ප්‍රකාශ කරන දෙයක් තමයි ධර්මසිරි මැතිතුමනි සත්ත්ව හිංසනය පිළිබඳව කතා කරනවා. නමුත් විදේශිකයින් අලියතුන් මත ගමන් කරන එක නොවේ බොහෝ දෙනා කතා කරන්නේ. ඇයි පෙරහැර මංගල්‍යයට අලියතුන් සම්බන්ධ කරගෙන සදහතුක කරුණ වහන්සේලා මේ හස්ති රාජාණන් මත ගමන් කිරීම ඔබතුමා දකින්නේ කොහොමද? එහි වැරද්දක් තිබෙනවද?
දැන් ඇත්තටම හීලෑ අලිය ඇතුන් ගැන අපි කතා කරනකොට මේ අපේ රටේ ඉතිහාසයේ මේ හීලෑ අලිය ඇතුන් අපි පාවිච්චි කරලා තියෙන ඉතිහාසය බලනකොට විවිධ වැඩවලට අපි රජ කාලේ ඉඳලා යොදාගෙන තිබෙනවා. විශේෂයෙන්ම රජතුමන්ගේ යුද සේනාවේ දැන් අද හරියට යුද ටැංකියක් වගේ ඒ වැඩ කරේ ඇතා. ඒ වගේම අපි දැන් මේ ඉන්න මේ පූජා භූමිය විශාල දාගබ් වහන්සේලා විශාල ගොඩනැගිලි දැන් විල්ගහම් වේරට යනවා. අද ඒ පෞරාණික වශයෙන් තාම වටිනා තැනක්. මේ සියලුම රටේ පෞරාණික ගොඩනැගිලි හදලා තියෙන ඇත්තුන්ගේ උදව්ව අරගෙන එපමණක් නෙවෙයි ඒ යන්ත්‍ර සූත්‍රවල කර්තව්‍යයද ඇතා කරා පමණක් නෙවෙයි දඬුවම් දෙන්නට රජතුමා පාවිච්චි කරා සමහර වෙලාවට ඇතා. දැන් එදා මංගල හස්තිය අපිට නැගලා ආරක්ෂාව සඳහා ඒ රටේ රජතුමා ගමන් කළේත් ඇතෙක් පිටේ. මේ වගේ විවිධ කටයුතු වලට ඇතාව පාවිච්චි කරා. නමුත් ඒ අතුරින් ඉතාමත්ම පූජනීයත්වයෙන් සලකන මේ දළදා පෙරහැර ඇතුළු විහාරස්ථානවල පෙරහැරත් ඒ වගේම දේවාලවල පෙරහැරත් සඳහා අලි ඇතුන් යොදාගෙන තිබුණා. දැන් අද ඉතුරු වෙලා තියෙන්නේ මේ කටයුත්ත සඳහා පමණයි අලි ඇතුන් අපිට යොදා ගන්නට. වෙන කිසිම වැඩකට අපි යොදා ගන්නේ නැහැ. ඒවට සියල්ලටම යන්ත්‍ර සූත්‍ර තියෙනවා. අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි අපේ අනිකුත් ස්වාමින් වහන්සේලා අපිට ඉල්ලීමක් කරනකොට අලි ඇතුන් නෙවන්නේ කියලා මේ අලි ඇතුන් අද 7 දෙනෙක් යනවා මේ පෙරහැරේ. දළදා මාලිගාවේ තායිලන්තෙන් ගෙනාපු තායි රාජා ඇතුළු 7 දෙනෙක් ගමන් කරනවා. මේ 7 දෙනා මේ ප්‍රදේශයට ගේන්න අපි විශාල පරිශ්‍රමයක් යෙදුවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ අපි මේ ව්‍යාජ විදිහට තියාගෙන ඉන්න අලිගන නෙවෙයි මම කතා කරන්නේ. මේ අද අලියෙක් ඇතෙක් කවුරු හරි තියාගෙන ඉන්නවා නම් විහාරයකට දේවාලයකට සම්බන්ධ ඒ සංස්කෘතික ආංග රැකගන්න තියාගන්නවා මිසක් කිසිම කෙනෙක්ගේ ප්‍රෞඩත්වය පෙන්වන්න එහෙම නැත්නම් ප්‍රෙස්ටිජ් එකට කිසිම කෙනෙක් අලි තියාගන්න නැහැ. එහෙම තියාගන්නවා නම් කවුරු හරි උමතු කෙනෙක් ඉන්න ඕනේ. අතිවිශාල වියදමක් දරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා හීලෑ ඇලියතුන් සිහිමියන්ගේ සංගමේ ලේකම්තුමන් ධර්මසිරි බණ්ඩාර කරුණරත් මහත්මයායි අප මේ පිළිබඳව තොරතුරු කතා බහ කරන්න ඔබතුමා සමග තව බොහෝ තොරතුරු අපි කතා කරමු. හීලෑ ඇලියතුන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම මහාචාර්යතුමනි දැන් අපි දකිනවා රබන් නැටුම් පෙරහැරේ ගමන් කළා. ඒ වගේම විස් කණ්ඩායම අපූර්ව විස් නර්තනයක් දක්වනවා. අනිවාර්යයෙන්ම මේ ගැන කතා කරන්න කියලා. ඔව් ඇත්තටම විස් නර්තන කණ්ඩායම නැති පෙරහැරක් ලුණු නැති යමුලක් මාළුවක් වගේ වෙනවා. මොකද පෙරහැරක චිත්තාකර්ෂණීය බව සඳහා විශේෂයෙන්ම විස් නර්තන කණ්ඩායම සහභාගී කරනවා අනිවාර්යයෙන්ම. මට ඇත්තටම අපේ සභාපතිතුමා කතා කරන මේ හීලා අලියතුන් පිළිබඳ මට හිතුණා සභාපතිතුමනි මේ අලියතු තමයි ලංකාවේ යුද්ධ ජයග්‍රහණය කරන සඳහා පාත්තගෙන ගියේ. ඊළඟට ඇත් අස් රිය පාබල කියන මේ සතර යුද හමුදා ඛණ්ඩ හතරක් තමයි මේ ඇත්තු හිටියා අස්සේ හිටියා රත තිබුණා පාබල හේමල තිබුණා. මේගොල්ලෝ තමයි ඒ කාලේ අරගෙන ගියේ ඔබතුමා කිව්ව වගේම. ඊළඟට මේ අත්පන්තිය මේ දල සහිත ඇතෙක් තමයි රජ කෙනෙක් රජතුමා විදිහට තෝරගත්තට පස්සේ ලංකාවේ රාජාභිෂේකය සඳහා ගෙනියන්න දල ඇතෙක් තමයි අරන් ගිහිල්ලා තියෙන්නේ. ඒ දල ඇතා පිට තමයි මංගල සංකේයෙන් වතුර අක්කරලා ඒ රජකුමා වෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා මත රජකම හිමි පුද්ගලයා අරගෙන ඇවිල්ලා රාජාභිෂේකේ පවත්වලා තියෙන්නේ. ඒ දල ඇතෙක් පිට තමයි යන්න ඕන කියලා තමයි කියන්නේ. නිසා ඇත්තු භාවිතා කරලා තියෙන අද මේ පෙරහැර කර ගන්නවා කියන එකට විවිධ කතා කිව්වත් රාජකීය සංකේතයක් විදිහටයි ඇතා පාවිච්චි කරලා තියෙන්නේ. රාජකීය සංකේතයක් විදිහට. ඒ නිසා හැම බෞද්ධ කටයුතුකම වගේම රාජකීයත්වයේ ප්‍රකාශ කරන ප්‍රෞඩත්වයේ ප්‍රකාශ කරන එකක් විදිහට. ඔබතුමා කිව්වා වගේ ඉස්සර කාලේ අලියතු එකිනෙකාගේ ප්‍රෙස්ටිජ් එක නැත්තම් පරාක්‍රම බලපරාක්‍රමයේ පෞරුෂය සඳහා තියාගත්ත අතිවිශාල මුදලක් විඳන් කළා. මා සභාපතිතුමා ඒ කාලේ ඔකට ලොකු ඉදමක් කියන්නේ නැහැ. ඕන තරම් අපිට ගහකොළ ආහාර පාන තිබුණා. දැන් ඒවා විරල. ඒ නිසා අද මං හිතන්නේ ඒ තර්ක ඉදිරිපත් කරන අය බොහොම සරල තර්කයක් ඉදිරිපත් කරන අපි ඒවා සැලකිය යුතු නැහැ කියලා මගේ නම් කල්පනාව තියෙන. අනික අපේ රටේ විතරන්නේ මේ දකුණු ආසියාවේ බොහෝ රටවල අලි ඇතු මේ වගේ සංස්කෘතික අවස්ථා සඳහා පාවිච්චි කරනවා භාවිතා කරනවා. ඉතින් මං හිතනවා අපි මේ පෙරහැර සංස්කෘතිය සම්බන්ධ වෙස් නැටුම් කණ්ඩායම් ගැන කතා කළා. අපිට දකින්න හම් වෙනවා හේවිසි කණ්ඩායම්. ඉතින් මේ අද මේ චමත්කාරය පෙරහැර අපූර්ව විදිහට ගමන් කරන සුමිත් මං හිතනවා මේ හමුදා කණ්ඩවලට සම්බන්ධ විවිධ කණ්ඩායම්
මේ වට සම්බන්ධ වෙලා තියෙන නිසා මං හිතනවා ඒ නිසා මේ පෙරහැර පෙරහැර කියන එකේ අර්ථය ගත්තොත් එකිනෙකා පසුපස පේලියට යාම එකිනෙකා පසුපස පේලියට යාම ඒක දෙදෙනා බැගින් වේවා හතර දෙනා බැගින් වේවා එකිනෙකා පසුපස ගමන් කිරීම ක්‍රමානුකූල ගමන් කිරීම කියන අර්ථයත් එනවා පෙරහැර කියන වචනේ අනේ ඒකට ගැළපෙන ආකාරයට අද මේ කටයුත්ත අපට දකින්න ලැබෙනවා ඔව් අපි දැක්කා මහා විශාල අලියෙක් මත විශේෂයෙන්ම දෙදෙනෙක් තෙරුවන් සහිත තෙරුවන් ගුණ සහිත රන් සන්නසක් රත්තරනින් නිර්මාණය කළ සන්නසක් රැගෙන මීට මොහොතකට පෙර පෙරහැරේ ගමන් කළා තෙරුවන් ගුණ බුද්ධ ධම්ම සංඝ ගුණ සහිත මේ සන්නස අපි විල්ගම්මෙහෙර ධාතු ගර්භෙහි සුවඳවත් ධාතු ගර්භෙහි තැන්පත් කරන්නට සැලසුම් කර තිබෙනවා මහාචාර්යතුමනි තවත් අපූර්ව නර්තනයක් අපට දකින්නට ලැබෙනවා පෙරහැරේ ඔව් මේක පහතරට සූනියම් යාගේ කියලා ශාන්ති කර්මයක් තියෙනවා මේ දකුණු පළාතේ ඒ සූනියම් ශාන්ති කර්මයේ එක අවස්ථාවක් තියෙනවා වඩිගපට්ටන කියලා ඒකට ඒ තොවිලේ අතීත කතාවත් එක්ක සම්බන්ධ වෙනවා වඩිග ප්‍රදේශයෙන් ಭಾರತයේ තිබෙන බමුණු පත් දිනක් සත් දිනක් ඇවිල්ලා හිටන් කරපු අවස්ථාවෙන් පස්සේ මේ වඩිගපට්ටන නර්තනය ඇති වුණා කියලා ඉතින් ඒක ඒ නිසා ඒ ශාන්ති කර්මයේ තිබෙන වඩිගපට්ටන නර්තනය ආශ්‍රය කරගෙන නූතනේ පෙරහැරකට ගැලපෙන ආකාරයට සකස් කරපු නර්තනාංගයක් තමයි අපි ඒ දැක්කේ ඔව් අපි දකිනවා තවත් විශාල අලියෙක් පෙරහැරේ ගමන් කරනවා ශ්‍රී ලංකා හීලෑලියතුන් හිමියන්ගේ සංගමේ ලේකම්තුමනි ධර්මසිරි බණ්ඩාර කරුණාරත්න මැතිතුමනි වර්තමානයේ අපට පෙරහැර සංස්කෘතියට කොතරම් කාලයක් තවත් අලියන් භාවිත කළ හැකි වේවිද කොතරම් ප්‍රමාණයක් තව අලිය අපේ රටේ ඉන්නවද කොහොමද ඇත්තටම අපේ රූපරාමයෙන් පෙරෙන්නේ කුඩා ඇත්පැටවෙක් මේ ඇත්පැටවාගේ වයස 10කට කිට්ටු ඇත්පැටයෙක් මේ ශ්‍රී ලංකාවේ පින්නවල අලිගාලේ උපන් ඇත්පැටය ඇත් උපත් දෙකයි සිද්ධ වෙලා තියෙන්නේ ඇත් උපත් හතරයි ඒ හතරෙන් දෙදෙනෙක් රජයෙන් අස්ගිරි මල්මතු උභයමා විහාරවලට ලබා දුන්නා ඒ අවස්ථාවේදී විශාල ආන්දෝලනයක් ඇති කරා මේ පරිසරවේදීන් නමුත් අද අපිට පේනවා මේ ඇතා අනාගත බලාපොරොත්තු තියාගෙන මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩම කරන්න පුළුවන් ලක්ෂණ දැන් බලන්න වම් දළ පහත් වෙලා දකුණු දළ ඉහළින් ඒ සියලු අංග ලක්ෂණ වලින් සම්බන්ධිත පොඩක් දඟකාරයි වයස 10ක් නිසා අර නලියන්ට හිතනවා අලියන්ටයි ළමයින්ටයි වගේ ඒ නිසා අද විශේෂයෙන්ම අපි සතුටු වෙනවා හිලෑ අලියතුන් අයිතිකරුවන් පමණක් නෙමෙයි විහාරස්ථානවල විහාරාධිපති හාමුදුරන් වහන්සේලා සහ නිලමෙතුමන්ලා මේ ඇත්පැටියා මේ පෙරහැරට එකතු වීම පිළිබඳව විශේෂයෙන්ම අද මේ තියෙන අලියතුන්ගේ හිඟය නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා සමහර පෙරහැරවල කරඬුව වාහනයක් සරසලා රන්සිවිගයක් තියලා ඒ රන්සිවිගයේ කරඬුව වැඩම කරන්න සිද්ධ වෙලා තියෙනවා එහෙම නැත්නම් කෘත්‍රිම අලි හදලා ඒ අලිය ඔලුව හොලෝ හොලෝ යනවා අපි පෙරහැරේ සමහරට රූපවාහිනිය අපි දකිනවා ස්වාමින් වහන්සේලාත් අපිත් එකහෙලා ඉල්ලා සිටින්නේ මේ අනවශ්‍ය තැන්වලට අලි දෙන්න කියලා නෙමෙයි ඓතිහාසික පෙරහැරවල පැවැත්වෙන අත්‍යවශ්‍ය ස්ථානවලට අලියතුන් පින්නවල අලිගාලේ ඉන්න අතිරික්තයක් පිරිමි සතුන් දැන් බලන්න එකම පවුලෙන් බෝ වෙනවා පින්නවල එතන ඉන්න අතිරික්තයක් සතුන් පිරිමි සතුන් විහාර දේවාලවලට අත්‍යවශ්‍ය තැන්වලට ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටියා අලියන්ටයි ළමයින්ටයි නලියන්ටමයි හිත කියලා අපි බොහොම සුන්දර වැකියක් අහලා තියෙනවා විශේෂයෙන්ම ධර්මශ්‍රී බණ්ඩාර කරුණාරත් මහත්මයා සඳහන් කළා පුංචි හස්ති රාජයෙක් ටිකක් දඟකාරයි ඊට පසුපසින් විවිධ මුහුණු ඇති කණ්ඩායමක් පෙරහැරට එකතු වුණා ඊට පසුපසින් තමයි මේ අපූරු වේවැල් නර්තනය මහාචාර්යතුමනි දකින්නේ මේකට කියන්නේ වේවැල් දඟරේ කියලා මේක තමයි සාමූහික වගකීමේ තියෙන බරපතලම අවශ්‍යතාව සමාජයේ පෙන්න දෙ මේ බලන්න උඩින් ගත රූපරාමයේ කොයිතරම් චිත්‍ර මෝත්‍රයක් මේකෙන් මැවෙනවද මේ බලන්න සෑම තප්පරයක් දෙකකදීම හතර දෙනෙක් බැගින් අඩරවුම් හතර බැගින් නිර්මාණය කරනවා මේක වේගින් යන හින්දා පේන්නේ නැතුණාට අඩරවුම් හතර බැගින් නිර්මාණය කරනවා අඩරවුම් 16ක් එහෙම තමයි මේක ඉවර වෙන්නේ ඒ නිසා මැද ඉන්න ශිල්පියාට බරපතල වගකීමක් තියෙනවා ඔහු අතේ තියෙනවා එක අතක වේවැල් 8ක් අනික් අතේ වේවැල් 8ක්
ඒ සියල්ල දරාගෙන තමයි ඔහු බිම බුදියාගෙන කරකැවීමෙන් ඒ නර්තන ඉදිරිපත් කරන්නේ. එනිසා මේක අසීරු ගණිත ශාස්ත්‍රය අනුව කරන නර්තන ශිල්පියක් විදිහට ශිල්පයක් විදිහටයි හඳුන්වන්නට පුළුවන් වෙන්නේ සුමිත්. ඔව් මහාචාර්යතුමනි, මේ සියලු නර්තනයන් මේ සියලු පුද පූජාවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටමයි. අප සේරුවාවිල මංගල චෛත්‍ය රාජානන් වහන්සේ අභිමුවෙන් ඇරඹුණු විල්ගම්බිහෙර බලා ගමන් කරන අසිරිමත් පෙරහැර මංගල්‍යයයි ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙලෙසින් සජීවී ලෙස තිළිණ කරමින් සිටින්නේ. අපි දකිනවා ඒත් එක්කම පෙරහැරේ විවිධ අංග අතරේ අපේ රටට අනන්‍ය අපේ සංස්කෘතිය, අපේ ගොවි සංස්කෘතිය, කෘෂිකාර්මික සංස්කෘතිය විදහාපාමින් අපූරු ගොවි නැටුමක් මහාචාර්යතුමනි පෙරහැරට එක් කර තිබෙන ආකාරයක් අපි දකිනවා. මේ පළාතේ ආයෙත් ඉතින් ගොයන් කපන එක මේ පෙරහැරේ ගොයන් කපලා පෙන්වන්න දෙයක් නැහැ. මේ පළාතේ ඇත්ත ඕන තරම් ගොයන් කපන පාගෙන අය. නමුත් නර්තනංගයක් විදිහට පෙරහැරට මේ ගොයන් කැපුම නැටුම එකතු වෙලා තියෙන්නේ පළවෙනි වතාවට 1932 වර්ෂයේදී. ඒ කාලේ ප්‍රධාන ක්‍රීඩේ යටතේ තිබිච්ච අවස්ථාවක ගැමි නැටුම් බලන්න ඕන වෙච්ච අවස්ථාවක මේ ගොයන් කැපීම නැටුමක් ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ඒක සභාවට ආවේ නැහැ, නැත්තම් ජනප්‍රිය වුණ නැහැ. ඊට පස්සේ 1950 දශකයේ මේ ගොයන් කැපීම නැටුම ප්‍රේමකුමාර එපිටවල කියන මහත්මයාගේ කලාකරුවාගේ නිර්මාණයක් විදිහට එළියට ආවා ඔහුගේ සැලලිහිණි කියන ඉගිනලුව තුලින්. ඊට පස්සේ 1952 වර්ෂයේ සහ 4 වර්ෂයේ ලංකාවට පැමිණුණු ප්‍රධාන ජාතික රජපෞලේ ඇත්තෝ වෙනුවෙන් ආචාර්ය එස් පණිභාරත් මහත්මයා රීගල් සිනමා හලේ ගොයන් කැපීමේ නැටුමක් නිර්මාණය කළ ඉදිරිපත් කළා. අන්න ඒ නැටුමෙන් පස්සේ තමයි ගොයන් කැපීමේ නැටුම ජනප්‍රිය ගැමි නර්තන අංගයක් විදිහට සමාජයේ පුරුතුල වෙන්න පටන් ගත්තේ. අදත් ඒ ගොයන් එස් පණිභාරත් ශූරින් නිර්මාණය කරපු ගොයන් කැප නැටුමේ විවිධ වෙනස්කම් සහිතව අදත් ඒ නැටුම දකින්න ලැබෙන. එදාත් පටන් තමයි අපිට ගොයන් කැපීමේ නැටුම අපේ පෙරහැරවලටත් එකතු වුණේ. ඒත් එක්කම මේ ගොවි නැටුම අනතුරු අපි දකිනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම මහර බන්ධනාගාර දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් නාගරාක්ෂ විශේෂ මුහුණු පැළඳි නාගරාක්ෂ විශේෂාංගය පෙරහැරේ මේ වෙන ආකාරය. ඔව්, ඒ නාගරාක්ෂ නැටුම එන්නේ ඇත්තටම පහතරට තිබෙනවා කෝලම් මඩුව කියලා ජනනාටක. අන්නේ ජනනාටකයේදී දෙන රාස මූණු බැඳගෙන නටන නර්තනංගයක්. ඒකෙදි තමයි මේ ගිනිජල් රාක්ෂ, නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ ආදී රාක්ෂ මූණු බැඳගෙන කරන නර්තන දකින්න ලැබෙන්නේ. ඒතර මේ ඒකෙදි ඒකෙදී මේ මූණු නැටුම් ආශ්‍රය වෙස් මූණු නැටුම් ආශ්‍රයෙන් තමයි මේ නැටුම නිර්මාණය කරලා තිබෙන්නේ. මාචාර්තුමනි, තවත් විශේෂාංගයක් අපිට දකින්න ලැබෙනවා. තෙල් මේ නැටුම පෙරහැරේ ගමන් කරනවා. මේ පහතරට තිබෙනවා ගම්මඩු දෙවල් මඩු කියලා ශාන්ති කර්ම සම්ප්‍රදායක්, විශේෂයෙන්ම බෙන්තර සම්ප්‍රදාය සහ මේ ඊළඟට මේ සම්ප්‍රදායන් කීපයක් අපට දකින්න ලැබෙනවා. එතකොට මේ සම්ප්‍රදාය තිබෙනවා දෙවල් නැටුම නැත්නම් ගම්මඩුව කියලා. ඒකෙදි තියෙනවා දෙවල් නැටුමේ දෙවල් මඩුවේ තියෙනවා තෙල්මි නැටුම කියලා. මේ දෙවියන් උදෙසා කරන පූජනීයත්ව සලකලා කරන තාම චමත්කාරජනක නර්තන නැටුමයි තෙල්මි නැටුම කියලා කියන්නේ. ඉතින් ඔය රයිගම් සම්ප්‍රදායෙත් බෙන්තර සම්ප්‍රදායෙත් කියන මේ සම්ප්‍රදායන් දෙකේ ඉතාම ජනප්‍රිය නර්තනංගයක් තමයි ඔය තෙල්මි නැටුම. ඉතින් මේ තෙල්මි නැටුමේදී මොවුන් මලක්කම් ගහනවා, බබ්බරා වලල්ල කරකිනවා, පිනුම් ගහනවා, ඒ වගේ නොයෙකුත් දශකම් දක්වන පෙළපාලියක් විදිහටයි මේක දකින්න ලැබෙන්නේ. මේ ඇඳුම් කට්ටලේට අපි කියනවා සුමිත් පපුළු ඇඳුම් කට්ටලේ කියලා. ඒක ශිල්පියෙක් දැන් ගැහුවා අතේ දුෂ්කර ගැහිල්ලක්. අන්න ඒක ඉතාම මේ දුලබ පිනු අංකය. ඒක ඊට පස්සේ කියලා මේක අපිට දකින්න නිතර දකින්න ලැබෙනවා. පතාවිස්ස කියන අසීරු ප්‍රමණය වීමේ එක අවස්ථාවක් තමයි ඉතලා ඒ ශිල්පියා කරේ අතිශය අමාරුයි. මේ ඇවිල්ලා බඹරක් කරකවෙනවා කියලා මේකට කියන්නේ. ඔබ සුන්දර නර්තනයක් තෙල්මේ නැටුම ඉතාමත්ම අමාරු ආකාරයෙන් අපහසු ආකාරයෙන් වුණත් ඔවුන් දහනවන ප්‍රීතියෙන් යුක්තවම මේ පෙරහැරේ ගමන් කරන ආකාරයක් අපි දකිනවා.
අපි දකිනවා අලියෙක් පෙරහැරේ තවත් ගමන් කරනවා ශ්‍රී ලංකා හීලෑලි අතුන් සංගමේ ලේකම්තුමනි ධර්මසිරි බණ්ඩාරමැතිතුමනි. දැන් විශේෂයෙන්ම මේ අලියන් පිළිබඳව කතා කරන විට අපි මේ සේරුවාවිලට එන ගමන් මගේ දැක්කා මග දෙපස කැලිකසල අනුභව කරන විශාල අලින් ප්‍රමාණයක් මග දෙපස රැස් වෙලා තිබෙනවා. දැන් මේ දේවල් පිළිබඳව ටිකක් කතා කරනව අඩුයි අද සමාජයේ. එක පැත්තකින් ඇත්තටම අපේ යන මාර්ගයේ දැක්කා කසල ගෙනල්ලා දාන ස්ථානයක අලියතුන් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා ඒවා ආහාරයට ගන්නවා. මේ තුලින් පොලිතින් අනුභව කරලා අපි දකිනවා මේ අලි මැරුණාම පශ්චාත් මරණ පරීක්ෂණයේදී බඩේ තියෙන තනිකරම ෂොපින් බෑග්ස් එහෙම නැත්නම් පොලිතින්. මේක කනගාටුදායක කාරණයක්. විශේෂයෙන්ම මේ ප්‍රදේශයට එන ඕන කෙනෙකුට උදේ ඉඳන් රෑ වෙනකම් මම ඉතින් රෑ ඉඳලා එළි වෙනකලුත් ඒ අලි එතන ඉන්නවා. ඉතින් මේක වළක්වා ගන්න විශේෂයෙන්ම වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ උනන්දුවක් දක්විය යුතුව තිබෙනවා. අද විශේෂයෙන්ම මේ රටේ අලිමිනිස් ගැටුම ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. අපි අලිමිනිස් ගැටුමේදී අපි මතක් කරන්න ඕනේ අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අපේ දකුණු ආසියාතික රටවල් වල අලියතුන් සංස්කෘතිකාංග වලට සම්බන්ධ කර ගැනීම පිළිබඳව අපි මතක් කරන්න ඕනේ. ආසියාතික රටක කිසිම රටක කැලෑවේ අලි වැඩි කියලා අලි මරලා දාන්නේ නැහැ. අප්‍රිකානු රටවල අලි 100 ඉඳන් කැලෙන්න පුළුවන්, 150ක් උඩ ගමන් 50ක් මරලා දානවා. ඒක රජයෙන් නියෝග කරලා දල ටිකක් පුච්චලා දානවා. විශේෂයෙන්ම මම හිතන්නේ මේ ගැමියෝ වටේන අපි පෙරහැර සාකච්ඡාවට ආවහම ඒ පෙරහැර සාකච්ඡාවේදී විශේෂයෙන් ඉල්ලුවවට ගැමියෝ මම හිටියා එතන වනජීවී දෙපාර්තමේන්තුවෙන් අපි පෙරහැර බලන්න එනකොට අපේ ගෙවල් වලට පැනලා වීටික බොයි අලි, ඒකට මොකක් හරි කරන්න මහත්යෝ කියලා. ඒ නිසා අපි විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ අවටින ගැමියෝ අලින්ගෙන් විශාල පීඩා ලබන පිරිසක්. නමුත් අපි අලි ටික ගෙනල්ලා බාපු වෙලාවේ ඉඳලා මේ ස්වාමින් වහන්සේ ඇතුළු ගැමියන් පොල්ලතු සහ උග්ගස් ආහාර පානවලි මේ අලින්ට සලකලා මොනතරම් අලියගෙන් ප්‍රශ්න ඇති වුණත් අලින්ට තියෙන ආදරය අපි දැක්කා උදේ ඉඳන් රෑ වෙනකන් නාවලයි සත්කාර කරන ආකාරය. කොතරම් පීඩාවන්ට ලක් වුණත් අපේ රටේ ජනතාව අලින්ට තිබෙන ආදරයේ සෙනෙහස අඩුවක් නැහැ. අලංකාර බොම මියුරු හඬක් ඇහෙනවා සංකනාදයක් මහාචාර්යතුමනි. ඔව්, ඒකට කියන්නේ කිරිමුද කලම්බගන තමයි හක්ගෙඩිය ආවයි කියලා කියන්නේ. හක්ගෙඩිය ජය සංකේතයක් විදිහට පාවිච්චි කරනවා. ජය සංකේතයක් විදිහට තමයි හක්ගෙඩිය සලකන්නේ. රජවරු රජ වීමේදීත් හක්ගෙඩියෙන් වතුරක් කරලා තමයි පේරස් මුද්ද දානවා කියලා කියන්නේ. අදත් අපි මගුල් ගෙදරවල් වල මුද්ද දාලා එමෙත අතගැලි බඳිනකොට හක්ගෙඩියෙන් තමයි වතුරක් කරන්නේ. ඒ නිසා හක්ගෙඩිය කිරිමුහුද කලම්බගෙන මතුවෙච්ච එක නිසා එය ජය සංකේතයක් විදිහට පාවිච්චි කරන එකක්. ඒ හක්ගෙඩිය නාද කරලා තමයි මේ විශ්වනාත්න කණ්ඩායම නැටුම් ආරම්භ කරන්නේ. ඉතින් මම හිතනවා මේ ඈතින් පෙනුන් නැතත් මේ විශ්වනාත්න කණ්ඩායමේ නර්තන ලීලාවෙන් මට පොඩි ඉඟියක් එනවා. ළඟ ළඟම සදාහතුක කරඬුව එනවාදෝ කියන සැකේ මට මතු වෙනවා. මොකද මේ නර්තන කණ්ඩායම නටන අන්න හරි මම කියපු දේ මං හිතනවා නිවැරදි. ඒ නර්තන කණ්ඩායමේ අඩි දැකලා මම ඒක කිව්වේ. මම දැක්කේ නෑ දුර රූපයේදී කරඬුව සහිත ඇත්තජා ගමන් කරනවා. ඒ ඇතා සදාහතුක කරඬුව ඉතාම ගෞරවාන්විතව වඩම්මනකොට ඊට සාපේක්ෂව ඒ ගෞරවය ආරක්ෂා වෙන පරිදි නර්තන ශිල්පීන් තමන්ගේ ගෞරවය ප්‍රකාශ කරමින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන බුදු ගුණ සහිත ගායනා කරමින් තමයි මේ වෙස් නර්තනය ඉදිරිපත් කරන්නේ. ඔව්, සදාතුක කරඬුව රැගත් හස්ති රාජා පෙරහැරේ ගමන් කරන ලීලාව අප දකින්නේ. ඊට පෙර භාග්‍යවතුන් වහන්සේට සුවඳ තුම් පූජා කරමින් පෙරහැරේ පෙරහැර කණ්ඩායමක් ගමන් කළා. ඉන් පසුපසින් භාග්‍යවතුන් වහන්සේට සුවඳ පැන් පූජා කරමින් පෙරහැරේ සුවඳ පැන් රැගත් කණ්ඩායමක් ගමන් කළා. එවැගේම ඉනනතරුව හක්ගෙඩි කණ්ඩායම සංකනාද පවත්වමින් පූජා දැක්වුවා. දැන් වෙස් නැටුම් කණ්ඩායම බොහොම ලීලාවෙන් නර්තන දක්වමින් සදහතුක කරඬුව රැගත් හස්ති රාජයා බොහොම සීරුවට තේජාන්විතව පෙරහැරේ ගමන් කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හීලෑලි අතුන් සංගමේ ලේකම්තුමනි ධර්මසිරි බණ්ඩාර කරුණාරත්නතුමනි මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් මේ විදිහට පෙරහැරේ ගමන් කළ හැකි හස්ති රාජයන් කොපමණ ප්‍රමාණයක් මේ වෙනුවට අපේ රටේ හඳුනාගෙන තිබෙනවද?
ඇතරම දල ඇතකු තමයි මේ සඳහා භාවිච කරන්න අපි දකින්න අලියෙක් මෙතනවා. නිලමේ නැමැති අලියා ඉදිගම ප්‍රදේශයෙන් මේ පෙරහැරට සහභාගෙනවා. දල ඇතුන්ගේ හිගේ නිසා. අද දළදා කරඩු වැඩම කරන්න එන්නේ ලංකාවේ ඉතුරුවෙලා දල ඇතුන් තුන් දෙනයි. ඒ තුන් දෙනා ඉන්දිරාජ ඒවගේම නැදුන්ගම රාජා සහ කතරගම වාසන ඇත. දැන් අද මේ ඇතුන් දෙදෙනෙකු මේ පෙරහැරට සහභාගි කරවන්න තිබුණ දුෂ්කරතාවේ නිසා අපි අලියකු මේ සඳහා යොදාගත්ත පිරිමි සතෙක් පමණයි මේ සඳහා ගන්නෙ. ඇතින්නියන් පෙරහැර ඉදිරියේ ගමන් කළත් මේ අලියා ඉතාමත්ම පුහුණු වෙච්ච අලියෙක් මේ සඳහා මේ බඳපටි බඳින්න වතපුටුව තියලා ඒ ඉහකර හොඳට තියෙන අලියෙක් කියලා තමයි අපි කියන්නේ. ඔළුව හොඳින් උස්සගෙන යන අලියෙක්, තේජාන්විතව පාවඩ මත ගමන් කරන්න පුළුවන් අලියෙක් තමයි අද මේ සඳහා තෝරගෙන තියෙන්නේ. ඔව්. ධර්මශ්‍රී බණ්ඩාර මහත්මයා, දැන් මේ අලියා මත මේ ගමන් කරන්නේ විශේෂයෙන් මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ මත සුවඳ ගර්භෙහි තැන්පත්ව වැඩවෙසෙන ලලාට ධාතුන් වහන්සේගේ අනුරුවක් තමයි මේ දැවැන්ත අලියා මත ගමන් කරන්නේ. අපින් පසුපසින් දකිනවා හස්ති රාජෙක් මත තැන්පත්ව තිබෙන ශ්‍රී සර්වජ ධාතුන් වහන්සේලා රගත්, මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා රගත් කරඬුව, සදහතුක කරඬුව මහාචාර්යතුමනි අපේ දකිනවා බොහොම සීරුවට ශ්‍රී සර්වජ ධාතුන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඩමවන මංගල හස්ති රාජයා ඉදිරියෙන් බොහොම සීරුවට වෙස් නර්තනයේ යෙදෙන වෙස් නැතුම් කණ්ඩායම. ඔව්, මේ දුමිත් මේ වෙස් නර්තන කණ්ඩායම හැකි සෑම වතාවකම උත්සාහ කරනවා මේ සදහතු ගණනට පිටිපාන්න නැතුව නටන්න. ඉතින් එහෙම නටන්න අමාරුයි. හැකි තරම් උත්සාහ කරගෙන තමයි ඔය ඉතාම සාන්තාන්ත නීලාවෙන් වැඩි පිනුම් ගහන්නේ නැතුව, දඟලන්නේ නැතුව බොහොම ගාම්භීර ලීලාවෙන් මේ සදහතු ගණන වඩම්මගෙන යනවා. ඇත්තට මම හිතනවා දැන් මේ වඩම්මගෙන යන කරඬුව අද තමයි අපට දකින්න ලැබෙන අවසාන අවස්ථාව කියලායි මම මේ හිතන්නේ. මං හිතනවා මම නිවැරදි. දැන් මේ කරඬුව වඩම්මගෙන ගිහිල්ලා මෙතන මේ වෙහෙරේ තැන්පත් කරාට පස්සේ අය අපිට මේක දකින්න ලැබෙන්නේ නැහැ. මොකද වෙහෙර චෛත්‍යය ඉදි කරනවා මේ වටා. ඒ නිසා මේ ජනීජනේ අය තාම වාසනාවන්තයි අද අවසාන වතාවට මේක දකින්න ලැබෙනවා. මට මතක් වෙනවා සවෙත් ශ්‍රී රුවන්වැලි සෑයේ ධාතු නිදානෝත්සවයේට දුටු ගැමුණු රජුරෝ 12,000ක් පිරිවරාගෙන දෙවි බමුණු සහිතව ආපු ආකාරයේ මහා වංශය විස්තර කරනවා ඉතාම සුමට ලෙස. මට මතක් වෙනවා ඒ වගේම අදත් මේ ධාතු නිදානෝත්සවයට මේ යන ගමන දකින්නට මට මතක් වෙනවා එදා 12,000ක් පිරිවර සමග දුටු ගැමුණු රජුරෝ රුවන්වැලි සෑයේ ධාතු නිදානෝත්සවයට කොයි වගේ ගමන් කරන්නට ඇද්ද කියලා. ධර්මශ්‍රී බණ්ඩාර මහත්මයා, දැන් අපි හස්තීන් පිළිබඳව, ඇතුන් පිළිබඳව කතා කරද්දී සැපවින්ම අපේ රටේ මේ කරඬු රැගෙන යා හැකි ඇතුන් පිළිබඳව ඔබතුමාගේ අදහස කුමක්ද සහ කොපමණ ප්‍රමාණයක් මේ වෙනට ඉන්නවද? ඔය තාමත්ම සීමිත සංඛ්‍යාවක් ඉන්නේ අපි පිරිමි සතුන්ගෙන්. ඒ අංග ලක්ෂණ සහිත සතුන් දැන් පිට විශේෂයෙන්ම පිටේ ලක්ෂණ පිට ඕව 47ක් වෙන්න ඕනේ. ඒ වගේම ගාම්භීර ගමන් විලාසයක් තියන්න ඕනේ, උපශාන්ත ගමන් විලාසයක් තියෙන්න ඕනේ. අපි ඒ සතා ඔය මිනි මරලා කලබල කරලා ඒ වගේ කලබල කරපු සතෙක් අපි මේ සඳහා ගන්නේ නැහැ. දෑලේ ගමන් කරනවා නම් තවත් ඇතුන් දෙදෙනෙක් ඒ ඇතුන් සමග සහයෝගයෙන් යන්න පුළුවන් ඇතෙක් වෙන්න ඕනේ. අද විශේෂයෙන්ම දැන් අපි ඉදිරියෙන් ගිය අලියා ඇතෙක් නෙවෙයි, දල ඇතෙක් නෙවෙයි, ඊළඟට එනවා ඇතෙක්. මං හිතන්නේ මේ පෙරහැර වීදිවල මහාචාර්යතුමනි අපිට මට ඉඳගෙන ඉන්නකොට මට මැවිලා පේනවා ඒ කාලේ රජවරුන් මේ පෙරහැර වීදිවල අලි 100,000 කරණින් අරගෙන යන්න ඇති. අද ඉතුරු වෙලා ගිහිල්ලා අද ඉස්සරලා ගියා අලියෙක් දැන් කොහොම අමාරුවෙන් එන්නේ ඊළඟට පිටරට අලියෙක්. අද අපේ ලංකාවේ ඉන්න හීලෑ දල ඇතුන් අතරින් වැඩි සංඛ්‍යාවක් ඉන්නේ මියන්මාරෙන්, තායිලන්තෙන් සහ ඉන්දියාවෙන් ගෙනාපු දල ඇතුන්. ඔව්, ද ලංකාවේ ඇතුන් ඉතාම සීමිත සංඛ්‍යාවකට ඉතුරු වෙලා තියෙනවා. අපි දකිනවා සදාතුක කරඬුවරගත් හස්ති රාජා පෙරහැරේ පාවඩ මතින් තේ දාන්විතව ගමන් කරන ආකාරය. මේකම පිළිබඳව විශේෂයෙන් මම සඳහන් කරන්න ඕනේ තායිලන්තයේ රජතුමන්ගේ
ඇත් ගාලේ හිටපු ඇතෙක් හිටපු දියවඩ නිලමෙතුමා මේ ඇතා දැනට අවුරුදු 20කට පමණ උඩදී ලංකාවට තෝරගෙන ඇවිල්ලා ඒ රජතුමන්ගේ ආශිර්වාදය ඇතුව දළදා මාලිගාවේ කටයුතු සඳහා තායි ඇතා හැටියට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමින් විජයරාජා හැටියටයි දළදා මාලිගාවේ නම් කරලා තියෙන්නේ. විජයරාජා එහෙම නැත්නම් තායි රාජා ඇතා මත සදහතුක කරඬුව තැන්පත්ව දැන් විල්ගම් මෙහෙර බලා මේ කරඬුව අප පෙරහැරින් රැගෙන යන්නේ ඓතිහාසික විල්ගම්මෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේගේ සුවඳ ගර්භෙහි තැන්පත් කරන අදහසින්. අප මේ දකින සදහතක කරඬුව ඔබ අප දකින්නේ ජීවිතයේ අවසන් වතාවට කියලා මහාචාර්යතුමා සඳහන් කළා. ඉතින් මේ ඔබ දකින සදහතක කරඬුව මේ පින්බර රාත්‍රියේ ඓතිහාසික විල්ගම් බෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේගේ සුවඳ ගර්භෙහි තැන්පත් වනවා. විස් නර්තනයෙන් පෙරහැර අලංකාර කරමින් මේ සියලු පූජාවන් මේ සියලු ආකර්ෂණශීලී සියලු දේ අප භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පූජා කරන්නේ. පාවඩ මතින් තේජාන්විතව හස්ති රාජයා ගමන් කරන ආකාරයක් අප දකිනවා. මහාචාර්යතුමනි, විශේෂයෙන්ම වෙස් නර්තනය ඔබතුමා පැහැදිලි කළා බොහොම සීරුවට කරඬු ඉදිරියෙන් වෙස් නර්තනය ගමන් කරන්න කියලා. ඊට ඒත් එක්කම ඉදිරියෙන් ගමන් කරනවා මුරායුද සේසත් පෙරහැරේ. ඔව්, ඇත්තටම ඒ මුරායුද සේසත් අවුවත් මේ සියල්ල ගෙනියන්නේ ආරක්ෂාවටයි ගෞරවයටයි. ආරක්ෂාවකුත් තිබෙනවා. මේක හෙල්ලයක් නේ. ඔහොම තිබුණාට දැන් අපි අද වෙන වෙන නම් වලින් හැඳුන්වනාට මේක හෙල්ලයක්. ඒත් අතීතයේ මේක පාවිච්චි කරේ ආරක්ෂක අවියක් විදිහට. ඔව්, මුරායුදයක් විදිහට. ඒකෙන් යම්කිසි මේ අපි ආරක්ෂා සහිතව ගෙනින්න මේ වස්තුවට කිසියම් කෙනෙක් කරදරයක් හිංසාවක් කරන්න આવොත් ඒ ආයුධ වලින් යම්කිසි විදිහකට ඒක ආරක්ෂා කරගැනීමේ පරමාර්ථයෙන් තමයි ඒක ගෙනියන්නේ. ඉතින් මේ විදිහට ගත්තහම මේ 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 පෙරහැර සංස්කෘතිය අපේ රටේ රජවරුන්ගේ සමාජ ජීවිතයත් රාජ්‍ය පරිපාලනයත් ආගමික ජීවිතයත් හා අත්‍යන්තයෙන් බැඳීලා තිබෙන අවස්ථාවක් විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම අපිට මතක් වෙනවා මේ ඇත් කුලේ අය ඇත්තෝ අපි එකිනෙකා බොහෝම ආදරෙන් ගෞරවයෙන් මේගොල්ලෝ ගැන කතා කරාට නමුත් අපි විසින්ම තමයි මේ ඇත් පරපුර නැති කරලා අපි විසින්ම තමයි ඒ කණ්ඩායම නැති කරලා තියෙන්නේ. මට මතක් වෙනවා හතරවෙනි සතවර්ෂයේ පාහියන් භික්ෂුන් වහන්සේ වාර්තා කරනවා ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩම කරන අවස්ථාවෙත් පළවෙනි දළදා පෙරහැර පවත්වන කොටත් අනුරාධපුරයේ භික්ෂුන් වහන්සේලා ඒ පෙරහැරේ ගමන් වඩින ආකාරය අද මට ඒක මැවි පෙන්නවා. මේ පෙරහැරෙත් මේ වැව්ගම මේ පෙරහැරට සේරු පන්සලේ සිට මේ ගමන් කරන මේ පෙරහැරෙත් ස්වාමීන් වහන්සේලා උපශාන්ත ලීලාවෙන් වඩින ආකාරය දකිනකොට. ඔව්, සදාතුක කරඬුව පිටුපසින් පින්වත් ස්වාමීන් වහන්සේලා ගමන් කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. සෑම පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අතම ඒ විල්ගම්බේර චෛත්‍ය රාජානන් වහන්සේගේ සුවඳ ගර්භෙහි තැන්පත් කරන්නට යෙදෙන නිදන් වස්තු රැගෙනයි මේ පෙරහැරේ පින්වත් ස්වාමීන් වහන්සේලා ගමන් කරන්නේ. සිල් ගුණදම් පුරණ පින්වත් ස්වාමීන් වහන්සේලා වගේම ඊට පසුපසින් අනගාරික මෑණින් වහන්සේලා ගමන් කරන ආකාරය අප දකිනවා. පින්වත් මෑණින් වහන්සේලාගේ සුරතෙහි නෙළුම් මල් රතු නෙළුම් මල් විවිධ මල් රැගෙන පෙරහැරේ ගමන් කරන බොම සොඳුරු දසුනක් ඔබ දකින්නේ. මේ පෙරහැරේ ගමන් කරන ධාතුන් වහන්සේලා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා එවැගේම මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ පින්බර රාත්‍රියේ විල්ගම් මෙහෙර චෛත්‍ය මළුවේ චෛත්‍ය ගර්භයේ තැන්පත් කරනු ලබනවා. අප දකිනවා පින්වත් ස්වාමීන් වහන්සේලාට පිටුපසින් පින්වත් අනගාරිකා මෑණින් වහන්සේලා ඊට පසුපසින්
ඊයේ දිනේ පටන්ම මේ පෙරහැරට සම්බන්ධ වුණු දහස් සංඛ්‍යාත පිරිස මල් අතින්ගෙන බුදු ගුණ ගයමින් බුදු ගුණ කියමින් පෙරහැරේ ගමන් කරන ආකාරය අප රටේ දකින වෙනත් පෙරහැරවල් හා සසඳන විට අප විශේෂයෙන්ම බිල්ගම්මේර මහා පෙරහැරේ දකින චමත්කාරයමයයි. සියලු දෙනාගේම මුවින් පිටවන්නේ බුදු ගුණ බුද්ධාලම්බන ප්‍රීතියමයි සියලු දෙනාගේම සිත් තුළ පැවතෙන්නේ. අපි දකිනවා ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වගේම ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින සේරුවාවිල චෛත්‍ය රාජානන් වහන්සේගේ ශේත වර්ණින් බැබළෙන කොට අපට දිස්වෙනවා මේ දර්ශනවල. ඒ ශේත වර්ණින් බැබළෙන ඒ කොත් කැරල්ලෙන් නික්මෙන මේ බුද්ධ රශ්මිය මුළු ලෝකෙම පතුරවාලන්නට තරම් වීරයක් ධෛර්යවන්ත බවක් මහමෙවුනාව භවනා සුපු වාසී පින්වත් ස්වාමින් වහන්සේලාගෙත් අතිපූජනීය කිරිබත්ගොඩ ඥානানন্দ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගෙත් හදවතෙහි ඉපදී තිබෙනවා. ඒට ශ්‍රද්ධා සිතින්ම මේ රටේ එකතු වුණු සුවිශාල වූ ජනතාවක් සදැහැති උවිසි උවිසියන් පිරිසක් මේ වන විට ඒ හා සම්බන්ධ වී තිබෙන ආකාරය අපි දකිනවා. සුපින්වතුනි, මීට වසර 800කට පෙර පුරන්ව ගිය ඒ අසිරිමත් විල්ගම්වෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ මත ඒ සුවඳ ගර්භෙහි වැඩ සිටින සදහතුක කරඬුව රැගත් අසිරිමත් පෙරහැරයි සීරුවාවිල මංගල රජමහා විහාරස්ථානයෙන් මෙලෙසින් අප පෙරහැරකින් සුන්දර පෙරහැරකින් ගමන් කරමින් ලැබුවේ. සුපින්වතුනි, මෙය අසිරිමත් අවස්ථාවක්. අපි පෙරහැරේ මේ කටයුතු අපට මේ විදිහට සූදානම් කරමින් පෙරහැර සංස්කෘතිය පිළිබඳව ඒ වගේම පෙරහැරේ ගමන් කරන අලින් ඒ වගේම ඇතුන් පිළිබඳව අපූර්ව දේ කියා දෙමින් පෙරහැර සංස්කෘතිය පිළිබඳව අපට තොරතුරු කියන්නට අද සීරුවාවිල මංගල රජ මහ විහාරස්ථ මේ අසිරිමත් විල්ගම් මෙහෙම පෙරහැරට අපි ආරාධනින් පැමිණි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යතුමන් අපි මේ මොහොතේ සිහිපත් කරනවා මුනිදාස දිසානායක මුදියන්සේ දිසානායක මැතිතුමන්. මුදියන්සේ දිසානායක මැතිතුමනි, අවසන් වශයෙන් අපි ඔබතුමාට අපි කෘතවේදීත්වය පුද කරනවා. අසිරිමත් පෙරහැරක අසිරිය අපට ඔබතුමා අපට බොහොම චමත්කාර ජනක ලෙස ප්‍රකාශ කර සිටි අවසන් වශයෙන් ඔබතුමාට අපි අවස්ථාව ලබා දෙනවා පෙරහැර පිළිබඳව සඳහන් කරන්න. මහත්මයා, මේ පෙරහැර අද නෙමේ තවත් වසර මේ පෙරහැර සංස්කෘතිය තවත් වසර 10000 කරනක් කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත වේවා පැවතේවා කියලා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම අපි සම්බන්ධ කරගත්ත ශ්‍රී ලංකා හීලෑලි ඇතුන් හිමියන්ගේ සංගමේ ලේකම් ධර්මසිරි බණ්ඩාරනායක බණ්ඩාර කරුණාරත්න මහත්මයා, අපි ඔබතුමාගෙන් උත් පෙරහැර පිළිබඳව යම් අදහසක් දැනගන්න කැමතියි. විශේෂයෙන්ම අද මේ පෙරහැරට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මමයි සම්බන්ධීකරණ කරේ මේ අලියතුන් අපේ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දයල මැතිතුමන්ට, ඒ වගේම මීරිගම නිලන්ති වීරසිංහ මැතිණියට, ඒ වගේම පාලිත අල්විස් මැතිතුමන්ට, මතුකම ජගත් විතාන මැතිතුමන්ට, ඒ වගේම බලංගොඩ විජේ දිල්බිනි මැතිතුමන් ඇතුළු අලි ඇතුන් එවපුයේ සෑම සියලු දෙනාට අපේ ගෞරවය ස්තුතිය පුණ්‍යානුමෝදනා අපි පුද කරනවා. විශේෂයෙන්ම මේ අලි ඇතුන්ට විශාල ආශිර්වාදයක් ලැබෙනවාද මං හිතන්නේ. ඉතාම කලාතුරකින් ගමන් කරන්න ලැබෙන පෙරහැරක් අපේ සේරුවිල මංගල රාජමහ විහාරයේ සිට විල්ගම් විහාර දක්වා මේ පෙරහැරේ ගමන් කළ සියලුම හස්තීන්ට ඒ තුනුරන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව ලැබිලා දීර්ඝ කාලයක් මේ පෙරහැර සංස්කෘතියට සම්බන්ධ වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. අපි මේ මොහොතේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මැතිතුමන්ටත්, ඒ වගේම ශ්‍රී ලංකා හීලෑලි ඇතුන් හිමියන්ගේ සංගමේ ලේකම් ධර්මසිරි බණ්ඩාර කරුණරත්න මහත්මයාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. තවත් මෙවැනි කටයුතු අනාගතයේ අපේ රටට තිළිණ කරන්නට මෙවිනිදී සමාජගත කරන්නට ඔබ දෙබලට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සුපින්වතුනි, සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානයේ සිට අපි විල්ගම් වෙහෙර බලායි පිටත් උනේ අසිරිමත් පෙරහැරකින්. විල්ගම් වෙහෙර කියන නාමය ඔබට නුහුරු ඇති. නමුත් මීට වසර 2200කට පෙර මාගම් පුරවරයේ සිට කාවන්තිස්ස රජතුමන් මේ ලලාට ධාතුන් වහන්සේ සේරුවාවිල තැන්පත් කරන්නට පැමිණියේ
විල්ගම් මෙහෙරට. විල්ගම් මෙහෙර චෛත්‍ය රාජානන්ද වහන්සේ එදා මේ ප්‍රදේශයේ වැඩ සිටි කෝටි සංඛ්‍යාත මහරහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියක්. අවාසනාවකට කාළි වැලිතලාවෙන් ඒ ඉතිහාසයේ මැකී ගෙහින් අපි ඒ ඉතිහාසයේ නැවත මතු කරගනිමින් විල්ගම් මෙහෙර චෛත්‍ය රාජානන්ද වහන්සේ ඉදිකිරීමේ ඒ සත්කාරයේ ආරම්භයයි අප මෙලෙසින් සටහන් කළේ. සුපින්වතුනි, අපි දැන් සිරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට මේ ලලාට ධාතුන් වැඩ සිටින මංගල චෛත්‍ය රාජානන්ද වහන්සේ අභියස සිට යන්නට සූදානම් විල්ගම් මෙහෙරට. විල්ගම් මෙහෙර අසිරිය අපින් ඔබට ගෙන එනවා සජීවී ලෙස සද්ධා රූප වාහිනියෙන්. විල්ගම් මෙහෙර යන්න පෙර අපි යනවා කටුවෙල හේවාගම ප්‍රධාන ශ්‍රද්ධා සම්බන්ධතා මැදිරියට අපි යමු වෙනවා. ඉන් අනතුරු අපි ඔබ මුණ ගැහෙනවා විල්ගම් මෙහෙරේ අසිරිය ඔබට කියන්නට. විල්ගම් මෙහෙරේ අසිරිය සමග ඔබ රැඳීවි කියන බලාපොරොත්තු සහ එය එලෙසින්ම ඔබේ නෙතට නෙතමානීට ගෙනීමේ බලාපොරොත්තුෙන් අපි සමුගන්නවා සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානයේ මංගල චෛත්‍ය රාජානන් වහන්සේගේ අභියස සිට අපි යනවා කඩුවල හේවාගම ශ්‍රද්ධා රූප වාහිනී ප්‍රධාන සම්බන්ධතා මැදිරියට. ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නමු බුතය. ඓතිහාසික සිරුවිල විල්ගම් මෙහෙර මහ සැරජුන්ගේ ධාතු නිධාන පුණ්‍ය මහෝත්සවය.